හොඳයි, එහෙනම් හැමෝම සාදුකාරයක් පවත්වන්නකෝ. හොඳයි, අපි එහෙනම් මේ වෙලාවේදී මේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා අපි සුපුරුදු විදිහට කරගෙන යන ඒ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මට කල්පනා වුණා අපි අද දවසේ ඉඳලා ටිකක් හම්බෙන වෙලාවල මොකක්ද මේ සෝතාපන්න බව කියලා කියන්නේ. ඒ සෝතාපන්න බවට පත් වෙන්න අවශ්‍ය කරන්නේ මොකක්ද, අවශ්‍ය කරන ධර්ම මොනවද, දැනගත යුතුයි දේ මොකක්ද, වර්ධනය කරන්න ඕන දේ මොකක්ද කියන එක පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු කියලා. හේතුව තමයි කෙනෙක් මේ විශ්වයේ තියෙන එකම එක ස්වභාවයක් මේ විශ්වයේ පවතින. ඒ තමයි අපි කියන්නේ මේ ඒකත්ව ස්වභාවයක් තියෙනවා. අපි කියන එකට නිබ්බාන ස්වභාවය කියලා. ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය. හැබැයි එක එක්කෙනා හදාගත්ත සිත් තියෙනවා. අපි හැමෝටම හදාගත්ත සිත් තියෙනවා එක එක්කෙනාට. ඒ හදාගත්ත අවිද්‍යාමූලිකව හදාගත්ත සිත්වලට අර නිර්වාණ ධාතුව ගෝචර වෙන්නේ නැහැ. අර ඒකාත්ම ස්වභාවය ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ එහෙම පරම සත්‍යයක් තියෙනවා කියලා. ඉතින් දැන් වෙන්නේ සත්‍ය අවබෝධ කරොත් කෙනෙක් ඒ සත්‍ය අවබෝධයත් එක්ක යා මේ ලෝකේ තියෙන ඒකාත්ම ස්වභාවය, අපි කියන වන්නස් එක, විශ්ව සත්‍යය යාට ගෝචර වෙනවා. එතකොට මේ විශ්ව සත්‍යය නැත්නම් නිර්වාණ ස්වභාවයට පත් වෙන්න නම් ඇත්තටම යාගේ සිත එයා දිය කරන්න ඕනේ. සිත විසිරුවා හරින්න ඕනේ. සිත විසිරුවා හැරියට පස්සේ තමයි, සිත දිය කරාට පස්සේ තමයි ඒ කියන ස්වභාවයට පත් වෙන්නේ අපි. ඉතින් එතකොට සිත දිය කරලා හරින්න නම් සිත විශ්වයට සබාදහමට ප්‍රසාරණය කරලා සබාදහමට දිය කරලා හරින්න නම් එයා මා කියන්නේ එයා විමුක්ති මාර්ගයේ පිළිබඳ දැනගන්න ඕනේ. කෙනෙක්ට විමුක්ති මාර්ගයේ තේරෙන්නේ නැතුව, ආර්ය මාර්ගයේ තේරෙන්නේ නැතුව එයාට තේරෙන්නේ නැහැ කොහොමද මේ සිත දිය කරලා, සිත විශ්වයට දිය කරලා ඒකත් ස්වභාවයට පත් වෙන්නේ. එතකොට දැන් කෙනෙක්ට මං කියන්නේ සිතක් පවතිනකන් ඔහුට ඔහු සහ ඔහුගේ පරිබාහිර ලෝකය කියලා දෙකක් දැනෙනවා. සිතක් තියෙන ඕනේ මිනිස්සෙක්ට දී ස්වභාවයක්, dualistic world එකක්, ද්විත්ව ස්වභාවයක් දැනෙනවා. ආන්ගේ ද්විත්ව ස්වභාවය දැනෙන කෙනෙක්ට මා කියන්නේ සංසාරයක් තියෙනවා කියලා. හැබැයි අර යථාර්ථය අවබෝධ කරගන්න කෙනාට එහෙම එකක් තේරෙන්නේ. එයාට තේරෙන්නේ ඒකත් ස්වභාවයක්. එකයි දෙන්නේ විශ්වයේ. එකම එක නිර්වාණ ධාතුව විතරයි එයාට අවබෝධ වෙන්නේ. ඉතින් ඒ තුල එයා ඇත්තටම ඒ තුල උපරිම තෘප්තිය, වෙනස් නොවන සතුට, සම්පූර්ණත්වය එතනදී අත්දකින්නවා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් අපිට ඔක අවබෝධ කරන්න බැරි වෙලා තියෙන්නේ ඔය අපේ ඇතුලේ තියෙන සිත පවතින හින්දානේ. එතකොට දැන් කෙනෙක් තේරුම් ගන්න ඕනේ, එහෙනම් මේ ලෝකේ තියෙන එකම ස්වභාවය යථාර්ථය, එහෙම නැත්නම් සබාධම බවට මට පරිවර්තනය වෙන්න බැරි මේ සිත පවතිනවා. මේ සිත ශූන්‍ය කරන්න ඕනේ. සිත ශූන්‍ය කරන්න නම් අපි තේරුම් ගන්න ඕනේ සිත මවල පෙන්නන ලෝකය සිහිනයක් බව. තේරුම් ගන්න ඔබට ඔබේ සිත හදලා දෙන ලෝකය, ඒක අපි කියන එක ඇත්තක් නෙවෙයි, ඒක යථාර්ථයක් නෙවෙයි. ඒක මිනිස්සෙක්ගේ ඔබේ ජීවිත කතන්දරය කියන එක. දැන් ඔබ ජීවිතය කියලා ඔයතන හැමෝටම එක එක්කෙනාට කතන්දරයක් තියෙනවානේ. ඒ කතන්දරය ඇතුළේ ඉන්නවානේ ළමයෙක් ඉන්නවා, මහත්තයෙක් ඉන්නවා, නෝන කෙනෙක් ඉන්නවා,
ඒකත් එක්ක වැදිච්චි කතාවත් තියෙනවානේ. ඒක තමයි ඔබේ ජීවිත කතන්දර. මේ එක එක්කෙනාට එක එක්කෙනාට හදාගත්ත ජීවිත කතන්දර ටිකක් තියෙනවා. ආන්ගේ ජීවිත කතන්දරය ඇතුලේ ගොඩාක් හිර වෙලා ඉඳ හැසඳ ගොඩක් අයට අරක ගෝචර වෙන්නේ. අර කියන එලයිටඩ් ස්වභාවය, නිර්වාණ ස්වභාවය ගෝචර කරගන්න බෑ. මොකද ඔවුන් කතන්දරයට හිර වෙලා. ඔවුන් කතන්දරයට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඔවුන් ඒ කතන්දරේ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ කතන්දරේ කෙරෙහි තියෙන විශ්වාසය නිසා, ඒ කතන්දරේ කෙරෙහි තියෙන ප්‍රේමය නිසා, ඒ කතන්දරේට තියෙන ආශාවෙන් හින්දා කෙනෙක් අර නිර්වාණ ස්වභාවය දැන් ගෝචර වෙන්නේ. මා කියන්නේ ඔබ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ තමයි කෙනෙක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න යන ගමනේදී ඔහු තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි ඔබේ ජීවිත කතාව මායාවක් බව, ඒක සිහිනයක් බව. ඒක මං කියන්නේ ඒක ඔබ සිහිනයක් කියලා නොදකින තාක්කල් ඔබේ සිත දිය වෙන්නේ නැහැ. සිත අතුරුදහන් වෙන්නේ නැහැ. සිත ශූන්‍ය වෙන්නේ නැහැ. දැන් කතන්දරයක් කියලා කියන්නේ, සීනියක් කියලා කියන්නේ, දැන් අපි රැට හීනියක් දකින්න හීනෙදී අපි හිතනවා අපිට නයි පන්නම් එනවා. නයි පන්නම් එද්දී අපි බය වෙලා දුවනවානේ හොඳට බලන්න නැද්ද කියලා. නයි පන්නම් එද්දී සම්පූර්ණ අපි බය වෙලා බය වෙනවා, ගැහෙනවා. බලන්න එහෙම සර්පේ පන්නම් ගාව නැගිට්ටාම නැගිටිද්දිත් පපුව ගැහෙනවා නැගිටරදී. ඊට පස්සේ එහෙම නැත්නම් බලන්න හීනෙන් අපි හොල්මනක් දැක්කට පස්සේ සමහර අය හීනෙන් හොල්මන් දැකලා බය වෙනවා, නයි දැකලා බය වෙනවා, අලිපන්නන් ඇවිල්ලා බය වෙනවා. දැන් අපි කොච්චර මේ ලෝකේ ඥානවන්තයෝ කිව්වත්, උගත්තු කිව්වත්, ධනවත් මිනිස්සු කිව්වත් බලන්නකො අපි හීනෙකදී කොච්චර බොළඳ වෙනවද කියලා. හීනේ අපි කොච්චර යථාර්ථයක් කරගන්නවද. හීනේ අපි ඒ වෙලාවේදී අපිට ඒක යථාර්ථයක්. පස්සේ අපි හිනා වුණාට නැගිටලා ඒ වෙලාවේදී අපිට ඒක ඇත්තනේ හොඳට බලන්නේ නැද්ද කියලා. බය වෙන බය වෙILL. එතකොට ඇත්තටම හීනේ දැක්ක ණයත්, හීනේ දැක්ක ණයත්, හීනේ දැක්ක අලියත්, හීනේ තුල දැක්ක භූතයත්, යක්ෂයත්, මා කියන්නේ ඒක ඇත්තක් නෙවෙයි, ඒක ඔබේම මනසේ ප්‍රක්ෂේපණයක්නේ, සිතේ ප්‍රක්ෂේපණයක්. ඒ විතරක් නෙවෙයි, ඒ හීනෙට බය වෙච්ච කෙනා ඒකත් ඒ හීනෙම කෑල්ලක් විතරයි. හොඳට නැද්ද කියලා බලන්න. හීනයක් දැකීද්දි හීනේ ඉන්න ණයයි, යක්ෂයයි, අලියයි සහ අලියට බය වෙච්ච කෙනා, යකාට බය වෙච්ච කෙනා, ණයට බය වෙච්ච කෙනා, ඒ දෙකම සිහිනෙම කෑල්ලක් විතරයි. ඒ කියන්නේ ඔබත් බය වෙන බය වෙන්නේ ඔබ නම්, ඒ ඔබවත් බය වෙන බය කරන අලියා සිංහේ දෙකේම දෙකම හිතේම ආවිය මෙවිලා. ඇත්තටම එහෙම දෙයක් නැගිට්ටහම දෙනවනේ තිබ්බේ නෑ කියලා. මා කියන්නේ අන්න ඔබ තමයි සිතේ ස්වභාවය. සිත හැම වෙලෙම විශාල බොරුවක් ඔබට කරනවා. හරියටම හීනෙදි කරනවා එකම කරනවා ජීවිතේදී. ඒ දෙකම කරන්නේ එකම සිත. එකම සිත ඒ දෙකම මායා දෙක කරනවා. ඒත් ඔබට හීනේ බොරුවක් කියලා හිතුණාට මේකත් ඒ වගේම එකක් කියලා තේරෙන්නේ නැහැ. මොකද ඔබ මේක දැන් දකිමින් ඉන්න හින්දා ඔබට මේක යථාර්ථයක්. මේක ඇත්ත. ඉතින් එතකොට මා කියන්නේ දැන් ඒ හීනේ කියන එක නිකන් අපි ආදේශයකට තියාගමුකෝ, උපමාවකට තියාගමුකෝ. අපිට හීනේ නැගිටට පස්සේ තේරෙනවා හීනෙන් බය වෙච්ච කෙනත් අලියත් ඔක්කොම ඒ බය විසින් තමයි අලියෙක් හැදුවේ, ණයෙක් හැදුවේ. ඒ ආශාව විසින් තමයි ආදරවන්තියක් හැදුවේ, ආදරවන්තයෙක් හැදුවේ. ආශාව විතරක් බෑ, අවිද්‍යාවත් ඕන. අවිද්‍යාවයි ආශාවයි, අවිද්‍යාවයි බයයි, අවිද්‍යාවයි තරහයි තමයි හතුරෙක් මවන්නේ. මේ සියල්ල ප්‍රක්ෂේපයි. එතකොට දැන් අපි පොඩ්ඩක් ඒ හීන කතාව පැත්තකට දාලා දැන් අපි ජීවිතයේ දිහා පොඩ්ඩක්
දැන් ඔබ ටිකක් විමර්ශනය කරලා බලන්න ඔබේ ජීවිතය දිහා. අපි අපේ ජීවිතය ගැන අපි අපේ ගමු අපි ජීවිතයේ ආරම්භ මුල්ලාවදිය ගන්නකෝ. දැන් මොහොතකට ඔබ කල්පනා කරන්න ඔබේ අතීතය පුංචි කාලේ සමහර අයට එතන එක එක වයසට යනකම් මතක ඇතිනේ. සමහර අයට අවුරුදු දෙක තුන කාලේව මතක ඇති. සමහර අයට මොන්ටිසෝරි කාලේව මතක ඇති. සමහර අයට ඊට වඩා ඉහළ ඉස්කෝලේව මතක ඇති. දැන් ඔයත් හැමෝටම මතක තියෙනවානේ. ඔබේ මතකයෙන් යන්න පුළුවන් උපරිම සීමාවට ගිහිල්ලා බලන්න ඔබට තේරෙයි ඒ උපරිම සීමාවට ගියාට පස්සේ ඒ ගැන දැන් කල්පනා වෙද්දි තේරෙන්නේ නැද්ද ඒකත් අර රෑ දැක්ක වගේම හීනයක් වගේ කියලා. ඒ තරුණ වයස දැන් හිතන්න තරුණ කාලේදී තරුණ ගැහැණු ළමයෙක් තරුණ පිරිමි ළමයෙක් දැක්කහම ඇතිවෙච්ච හැඟීම් ආශාවල් ඒ වෙලාවේ ඇති කරගත්ත හිතේ චලනය හිතේ හිත ගැහෙන හැටි ඒ වෙලාවේදී ඒවා ඔක්කොම දැන් කල්පනා වෙද්දී අපිට හිතන හිනත් යනවා. දැන් ඈත්තන්ගේ හපව් ගිහිල්ලා තරුණ වයසට ගිහිල්ලා ඒ කාලේ තිබ්බ හැඟීම් ටික ඒ කාලේ හිතුවේ ඒ සමහර ආදරය කරන කාලේ වැතු බලන්න හිතුවේ ඒ හැඟීම් කවදාකවත් වෙනස් වෙන්නේ නැති වෙයි කියලානේ. ඒ කාලේ ඇති සිටි හැඟීම් බලන්න ඒවා කාලයත් එක්ක වෙනස් වෙලා ගිය හැටි හැමෝටම මම හිතන්නේ මෙතන ඔක්කොම ඒ වයස පව කරන් ආවේ හින්දා ළමා වයසත් තරුණ වයසත් පව කරගෙන ආපු හින්දා අපිට ඒ අත්දැකීම් සිහි වෙදී දැන් තේරෙනවා ඒවා නිකන් අපිට ලැජ්ජත් හිතෙනවා. අපි ඒ රසල හැසිරීච්චි ඇති හිතපු විදියවල් ඒව මතක්ෙද්දී සමහර අයට ලැජ්ජයි. ඒ වගේම මම දේ කියලාත් හිතෙනවා. එච්චර බොළඳ වුණේ එච්චර බොළඳ කතා කිව්වේ. එහෙම විමර්ශනය කරගෙන යද්දී ජීවිතේ දිහා අපි නිකන් පස්සට හැරලා බලද්දී අපිට තේරෙනවා ඒ ඔක්කොම නිකන් ඒ වෙලාවට ඒ ආසාවින්ද ඒ තණ්හාවින්ද එහෙම කෙනෙක් මවාගෙන දඟලපු දඟලිල්ල නටමු නැටීමක්. හැබැයි ඉතින් තවත් ඒ වගේ ශේෂී ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිඵල තාම ජීවිතේ ඉවර නැහැ. ඉතින් ඒ ප්‍රතිඵල තාම තියෙන්න පුළුවන්. ඒ උනාට ඒ හැඟීම් ගැන හිතෙද්දී අපිට ආයෙත් hina යනවා ජීවිතේ දිහා. එහෙම අපිට බැලුවාම අතීතයේ දිහා එහෙම විමර්ශනය කරන් යද්දී අපිට තේරෙනවා ඒකත් හරියට අර රෑ දකින්න හීනයක් වගේමයි. ඒ කාලේ තිබ්බ බයවිලි බලන්න ඉස්කෝලේ යන කාලේ තිබ්බ බය ගැන දැන් හිතෙද්දි විභාගේ ලංවේදී වෙච්ච බය ඒව ඔක්කොම පස්සෙන් කල්පනා වෙද්දී අපිට තේරෙනවා මොන බොරුවක්ද මේ බය වුණේ හැටි ඒ කාලේ. ඒ හැම දෙයක්ම දිහා වොම් බලාගෙන යද්දී දැන් අපිට තේරෙනවා ඒකත් අර වගේම තමයි. හැබැයි ඒ ඒ ඒ ඒ කාලේ ඒ විභාගය නිසා බය වෙච්ච කෙනෙක් හිටියා. ඒ කාලේ නිසා ආදරය තුළින් සන්තෝෂ වෙච්ච කෙනෙක් හිටියා. ආදරය ඇහිවීම තුළින් අඬපු කෙනෙක් එදත් හිටියා. ඔබට හිතෙන්නේ ඒ කෙනාමයි අදත් මේ ඉන්නේ කියලා. ඒ වුණාට ඒ වෙලාවේ ඒ සිතුවිලිත් එක්ක හිටු මමත් එතනම නිදැති වෙලා ගියා. ඒ දුක් වෙන්න ඉවරයි දැන්. ඒ හැසතුරු වෙච්ච කෙනත් ඉවරයි. ඒ සිද්ධියත් එක්ක ඒ සිද්ධියමත් එක්ක ඒක හිටපු ඔබත් ඒ සිද්ධියට මුහුණ දෙක අවස්ථා දෙකම දිය වෙලා ගිහිල්ලා. සමහර දැන් ඔබට ඒ යාළුවොත් නැහැ. ඒ කාලේ ඉස්කෝලේ යන මොන්ටිසෝරි කාලේ හිටපු හතුරොත් නැහැ. යාළුවොත් නැහැ. ඒ ඔක්කොම දිහා නිකන් බලද්දි ඔබට තේරෙනවා ඒක නිකන් සම්පූර්ණම අර රෑ දකින්න එකක් වගේම වගේ සීනයක්මයි. සිද්ධියක්මයි. ඒකමයි. දැන් එහෙම වල්පනා කරාම අපිට තේරෙනවා එහෙනම් එතකොට අපි බලමු දැන් මේ වෙලාවේ වැදගත්න අතීතේ මම මෙහෙම කරා කියලා හිතලා ඒ දේවල් ගැන දැන් හිතලා සතුටු වෙන කෙනෙක් ඉන්නවනම් බලන්න එයත් ඒ වගේම සිහිනයක් නෙමෙයිද කියලා. දැන් ඔබ අතීතේ මම මෙහෙම කරා පොඩි කාලේ මෙහෙම කරා තරුණ කාලේ මෙහෙම කරා කියලා දැන් ඒවා හිතගෙන සතුටු වෙන්නත් දැන් බලන්න යථාර්ථයක්ද කියලා. ඒකත් විමර්ශනය කරන්න. ඒකත් අර ඉස්සර දැක්ක වගේම එකක් තමයි. ඒකත් ඒ වගේම සිද්ධියා. ඊට පස්සේ දැනුත් බලන්න දැන් ඔබ හීනේදී ඔබ ණයෙක් කියලා දැක්කට පස්සේ එළියේ බය වෙන කෙනෙක් හැදෙන ණයෙක් ඉන්නවා එළියේ. ණයා කියලා බලපු ගමන් බය වෙන කෙනා හම්බුණා. දැනුත් ඔය වගේම නිමේද බලන්න ඔබ
බාහිරට හතුරෙක් කියලා ප්‍රක්ෂේපණයක් කළොත් හතුරුකමට ලක් වෙන්නේ හැදෙන්නේ නැද්ද කියලා ඇතුලේ? එහෙම ඔබ අර හීනෙදි ණයෙක් කියලා බොරුවක් බොරුවක් නේ ණයා කියන්නේ. ඒ බොරුවක් ඇත්ත කියලා බලපු ගමන් ඒ ණයක්ගේ ණයට බය වෙන්නේ හැදෙනවා. අලියෙක් කියලා බොරුවක් නේ ඒක බලපු ගමන් අලියට බය වෙන්නේ නිර්මාණය වෙනවා. අන්න ඕක තමයි සිත කියන්නේ. සිත හැම වෙලේම සිත කියන එක ඇත්තක් නෙවෙයි. සිත කියන්නේ පසුකාලීනව අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච එකක්. ඒක හැම වෙලේම ඒ සිත පවතින්නේ ප්‍රක්ෂේපණයක් එක්ක. දැන් ඔබට මේ ඥානවීර හාමුදුරුවෝ කියලා මේ බාහිර ප්‍රක්ෂේපණයක් කරොත් නිමෙද මෙතන දායකයා මම කියලා හැදෙන්නේ? ඇත්තටම එහෙම කතන්දරයක් මේකේ නැහැනේ. දැන් මේ බණ කියන කෙනෙක් එළිය හැදුවොත් නිමෙද බණ අහන කෙනෙක් හැදෙන්නේ? ඒ දෙකම බොරුවක් නේ යථාර්ථයේදී. ඒ දෙකම ඔබ දකින සිහිනයක් නේ සිත පෙන්නන. දැන් මේ මොහොතේ ඔබ මේ එළිය කියන්නේ බණ කියලා හිතුවොත් තමයි බණ අහන කෙනා හැදෙන්නේ. පුංචි ළමයෙක් ගිනලා මෙතන තිබ්බොත් ඒ ළමයාට බණ අහන කෙනෙක්වත් බණ කියන කෙනෙක්වත් තේරෙයිද? ඒ ප්‍රක්ෂේපණ නෑ. ඒ ළමයාට ඒ ලෝකයක් නෑ. එහෙම සිතක් නෑ. එහෙම සිතක් පහළ වෙන්නේ නැහැ ළමෙක්ට. මං කියන්නේ එයා සෑහෙන පාරිශුද්ධත්වයක සිටිනවා. ඊට ළමයට අතර පාරිශුද්ධයි මේ ගස්කොළ. ඒ වටේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා දැන්ටත් නිවන් දැකලා ඉවරයි. හොඳට බලන්න මම මේ කියන කාරණේ විමර්ශනය කරලා බලන්න. එහෙම ඔබට එහෙම මනස යමක් කරොත් තමයි ඔබට ඔබව හම්බෙන්නේ. ඔහොම හොඳට බලන්න. එහෙනම් ඔබට තේහෙයි මේ මොහොතේ ඔබ දකින මේ මොහොතේ දැනුත් මේ දකින ලෝකයත් ඔබේම මනසේ සිහිනයක් බව. ඔබ මනසම දකින මායාවක් බව. මනසම පෙන්වන බොරුවක් බව. ඒක 100%ක් ගෝචර වුණොත් මා කියන එක ඔබට විශ්වාසයේ පහළ වුණොත් 100%ක් මා කියන්නේ දැන්ටත් ඔබ සෝතාපන්නයි කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මං කියන එක 100%ක් සිත එකක වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ පවතින ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ශ්‍රද්ධාව උපදින්නේ නැත්තේ අපේ ඥානය ඒ මට්ටමට තාම දියුණු වෙලා නැහැ. දැන් අපි අද සාකච්ඡා කරන සෝතාපන්න ඉතින් වණ්ණම් කියන්නේ සෝතාපන්න කියන්නේ ඉතින් සෝතාපන්නයට තියෙන අචල ශ්‍රද්ධාවක් ඉච්චරයි. එයාට ඒ වචන 100%ක් ඉස්සා ඒ වචනත් එක්ක ප්‍රතිතරකයක් මනසේ ගොඩ නැගෙන්නේ නැහැ. ඒ තරමටම 100%ක් එයාට ඒ කියන දර්ශනය ගෝචර වෙනවා. එයාට ඒක ෆීල් වෙනවා. එයාට ඒක දැනෙනවා. ඒ දැනෙන්නේ මන්නම් කියන්නේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ එයා දිනු කරපු සාංශාරික ඥානයක් එක කියලා. ඥානයක් ගොඩාක් ඥානය අපි කියන්නේ හොඳ මීත්‍රයක් නම් හොඳ ඥානවන්තයෙක් නම් එයාට මේ වචන දෙක තුන ඇහෙද්දි ඇතුළට මේක අපි කියන්නේ වදින අපි කියන්නේ හදවත කීරි ගැහෙනවා කියලා. කීරි ගැහෙන්න දැනෙනවා. මේක 100%ක්ම සිත වමන බොරුවක් බව. සිතේ සිහිනයක් බව. ඊළඟට අතීතයත් බලුවාම රෑ දකින්න හීනෙමයි. මේ වර්තමානයත් දිහා බලුවාම මේ මොහොත කියන එකත් ඔබට තේරෙයි අර රෑ දකින්න හීනෙමයි. මේ මොහොතෙත් ඔබ මේ දකින්නේ ප්‍රශ්නේ තියෙන ඔබට ඒක තේරෙන්නේ නැති එක විතරයි. ඒක ගෝචර වෙන්නේ නැති එක පමණයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ගෝචර වුණා නම් සෝතාපන්නයි. ඒක සෝතාපන්න බව තුළ දිගට ගියාම සිත ශූන්‍ය වෙලා ගිහිල්ලා ඒකත් ඉතුරු වෙලා යනවා. ඒකත් පොඟටපත් වෙනවා. ඊට පස්සේ දැන් ඔබ බලන්න අතීතයයි වර්තමානයයි දෙකම රෑ දැක්ක සිහිනෙමනේ. දැන් ඔබ කල්පනා කරන්න ඔබ දකින්න අනාගතයත් ඒස් වගේම සිහිනයක් නෙවෙයි කියලා දැන් ඔබට හිතෙනවානේ. දැන් මං අද කිව්වට පස්සේ අද කතා කරන්නේ සෝහාන් බව කියලා. එතකොට ඔබට හිතුණා නේද මෙහෙම එකක්? එතකොට හිතෙනවා අද මමත් කොහොම හරි මේ දේශනාව අහලා සෝහාන් වෙන්න ඕන කියලා හිතෙනවා. සෝහාන් වෙන්න ඕන කියලා හිතුවම මොකද අනිත් පැත්ත හැදෙන්නේ? සෝහාන් නොවිච්ච කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. සෝහාන් වෙන්න ඕන කියලා දැන් මේ සාකච්ඡාව කර කරදී ඔබට හිතෙනවා හරි උන්වහන්සේ කරන දේශනාව අහලා මං කොහොම හරි සෝහාන් වෙනවා. කවදා හරි එහෙම හිතද්දිම ඒ ආන්න එක තමයි සිහිනේ.
හිතද්දිම සෝහන් නොවිච්ච කෙනෙක් දැන් ඉන්නවා කියලා ඔබට දැනෙනවා. ඔබ නිවන් දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරද්දී ඔබට තේරෙනවද වක්‍රව ඔබ අවිද්‍යාවකට අහු වෙනවා නිවන් නොදැක කෙනෙක් මෙතන ඉන්නවා කියලා. ඒමයි ඔබේ තියෙන අවිද්‍යාව. එයයි සිහිනේ. ඔබ මොකක් හරි දෙයක් ලබා ගන්න යද්දී ලබා ගන්න හදලා කියලා හිතන හදීපු ගමන් සෝහන් වෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ කියලා නිවන් නොදැක කෙනෙක් නිර්වාණය කරනවා. එතකොටම සිතේ මායාවට අහු වෙනවා. හැබැයි මං කියන්නේ ඒ උනාට ආරම්භක යෝගාවචරයේ දැන් අපි ඒක ඕනේ. ඒක නැතුව මේ ගැම්මේ ඉන්නෙත් නෑනේ. මං කියන්නේ මිනිස්සෙක් දකින අන්තිම සීනේ තමයි නිවන් දකින්න ඕනේ කියන සීනේ. කෙනෙක් නිවන් දකින්න ඕනේ කියන ඩ්‍රීම් එක හදාගත්තොත් එයාට ඉතින් එයා ආයෙ සංසාරේ සීනේ දකින්න බෑ. ඒක තමයි අන්තිම සීනේ. හැබැයි එයාත් ඔහු දකින සීනයක් විතරයි. ඔබට දැන් සමහරට ගොඩාක් අයට ඉතුරුලා ඇත්තේ සිහින ඇති වෙලා ඇතිලා නිවන් දකින්න ඕනේ කියන ඩ්‍රීම් එක. ඒ මායාව තමයි ඔබ හිර වෙලා දැන් ඉන්නේ. සමහරට ඔබ ඒ මායාව ඇති බව ගානක් මේ හිර වෙලා ඉනව ඇති. මම දන්නේ නැහැ කොච්චරක්ද කියලා. මං කියන්නේ බෞද්ධයන් හිර වෙලා ඉන්නේ එකම තැන තමයි නිවන් දකින්න ඕනේ කියන බොරුව. ඒක තමයි ඔවුන් හිර වෙලා තියෙන තැන. ඔවුන් එය නුත් ගැලවිච්ච දවසට. ඇත්තටම කෙනෙක් බුදු වෙන්නේ බුදු වෙන්න ඕනේ කියන සිහිනේ නිදහස් වෙච්ච දවසට. රහත් වෙන්නේ රහත් නොවිච්ච කෙනෙක් ඉන්නවා කියන මායාවෙන් ගැලවිච්ච දවසට. තේරෙනවද මන් දන්නේ මේ කියන එක පටල ගන්න ඉදන්නේ නැද්ද? ඒ වගේම ඔබ තේරුම් ගන්න ඒ අන්නේ ඒ වගේ එකක් අපි එහෙම සාමාන්‍ය ලෞකික ජීවිතය තුළ තියෙන ස්වභාවය තමයි ලෞකික ජීවිතේ අපි එහෙම ඉලක්ක හදනවා. දැන් මම මේ තත්ත්වෙට පත් වෙලා නැහැ. මම රජ වෙලා නැහැ. මම ජනාධිපති වෙලා නැහැ. මම අහවල් කෙනා වෙලා නැහැ. මම අහවල් කෙනෙක් වෙන්න ඕනේ කියද්දිම නොවිච්ච කෙනෙක් හදාගෙනනේ අපි ඉලක්කයක් හදලා දුවන්නේ. එහෙම දුවාගෙන ගිහිල්ලා ඒක තාහම් හම්බෙනවා. ඒක හම්බෙන්නේ නැහැ. හම්බුණා කියලා එයා හිතාගෙන ඉන්නවා. ඒක එකක් සිතක ඒක මේ සිතේ මායාව. හැබැයි නිවන් දකින්න සීනේ හැදුවට පස්සේ ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක එහෙම දුවලා හම්බෙන්නේ නැහැ. ඔබට සත්‍ය අවබෝධ කරන්න ඕන මේ සිහිනවල තේරුමක් නැහැ. මේ මං කියන්නේ මිනිස්සෙක්ට කාමයේ තුල ගමන් කරලා ඌට තියෙන හෙම්බත් වෙනවා. මොකද බොරුවක් ඇතුලේ මිනිස්සෙක් විඳින දුක දැක්කහම දැන් බලන්නකෝ සමහර අයගේ මූණවල් දැක්කහමත් කිසිම නැහැනේ නිකන් මැල වෙලා තියෙනවා කියන්නේ කියන්නේ ඉච්චරටම හෙම්බත් වෙලා දැන් දුවලා ජීවිතේ. දුවලා අන්තිමට මං කියන්නේ මිනිස්සෙට කාමයේ දැන් අපි කාමයේ වෙනුවෙන් මිනිස්සු ඕන දෙයක් අත්හරිනවනේ. දැන් බලන්නකෝ මිනිස්සු ඔච්චර දැන් ඔබේ ජීවිතේ ඔබ ඔච්චර දුක් විඳින්න ඕනද ජීවිතේ ඇත්තටම? කාමයේ වෙනුවෙන් ඔච්චරම දුක් විඳිනවානේ. යම් මොහොතක ඔබට කාමයේ තේරුමක් නැති වුණොත් එහෙම දැන් ඔබ දැන් අපි ජීවිතේ ඔහොම කාමයේ සාගෙන යනවා. ගියාගල ඕකේ තේරුමක් නැති වුණොත් මං අහන්නේ ඉතින් ගාට යාට මොකක් තියෙන්නේ? කාමයේ පාවෙච්ච මිනිස්සෙට තියෙන එකම සැනසීම තමයි නිර්වාණ විතරයි. නිර්වාණ ධාතු විතරයි. ඒ නිසයි මං කියනවා නිර්වාණය දකින්න ඕනේ කියන සිහිනිය හදාගත්තට කමක් නැහැ. හැබැයි ඒක සාක්ෂාත් වෙන්නේ ලෞකික සිහින වගේ නෙවෙයි. ලෞකික සිහින මැරීගෙන නිදි මරාගෙන ගමන් කිරීම තුලින් ඒව සාක්ෂාත් ඒ ටාගට් ඒ අනාගත ඉලක්ක මහන්සි වෙලා පාඩම් කරලා නිදි මරාගෙන ඕනේ සාක්ෂාත් කරනවා. හැබැයි සත්‍ය කියන සිහිනය එහෙම ගමන් කිරීලා ලැබෙන එකක් නෙවෙයි. ඔහු ඒක දැනුනොත් ඔහුට අවංකවම වුණොත් මේකෙන් ගැලවෙන්න. ඔවුන්ට ඔහුට අවංකවම මේ සීනේ නිදහස් වෙන්න ඕනනෝ. ඔහු ඇත්තටම ඒක ගමන් කිරීම මත නෙමෙයි නතර වීම මත තියෙන්නේ. ඔහු නතර වීම තුළ ඒ සීනේ අතික්‍රමණය කරනවා. ඒ සීනෙන් ගැලවෙනවා. දැන් මට තේරෙන්නේ දැන් අපිට ගොඩාක් ওই බෞද්ධයයට වෙලා තියෙන වන්දේ කියන්නේ දැන් ගොඩාක් අයට වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් සිත විඥානේ මායාව ගැන කාට හරි කිව්වහම ඒක තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැතුනාට පස්සේ විඥානේ තව ටිකක් බෙදලා පෙන්වනවා මේකේ නාම රූපයක් තියෙන්නේ කියලා. එහෙම කළාට පස්සේ ඒකත් තේරෙන්නේ නැති අයට පෙන්වනවා පංච උපාදානස්කන්ධයක් කියලා. ඒක තේරෙන්නේ නැති අයට තව ටිකක් කියලා දෙනවා මේක බොරුවක් මේක සලායතන කියන්නේ සලායතන නැතින සලායතන කියන්නේ බොරුවක් කියලා.
පෙන්නලා කියන එකම නිර්වාණ ධාතුව ඇත්ත කියලා. හැබැයි බෞද්ධයන්ට මොකද දැනද නැද්ද? ඔය නොලෙජ් එක පොත් කියවනවානේ. පොත් කියවලා එයාලා පංචස්කන්ධයක් හදාගෙන ඒක අල්ලගෙන ඉන්නවා. ඒකෙන් මේ බුදුහාඳුරෝ ඒ වචන පාවිච්චි කළේ එහෙම එකක් නෑ කියන්නේ. අපි ඊට පස්සේ තියෙන පංචස්කන්ධයක් හදලා ඇතිහකින් ගලවෙන්න හදනවා. මම දන්නේ මේක හැබැයි සියුම් කාරණයක් මේ කියන්නේ. පටක බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ ඒවා පෙන්නන්නේ එහෙම එකක් නෑ කියන්නේ. අපි ඊට පස්සේ පෙන්නපු වචන සෙට් එක අල්ලගෙන ඒකෙන් කන්සෙප්ට් එකක් හදලා අනේ මම කියන්නේ පංචස්කන්ධයන්නේ මම ඕකේ ගැලවෙන්න ඕනේ කියලා. දැන් මේ හදලා ඒ හද ලෝකයක් හදලා හදාගෙන ඊටත් ගැලවෙන්න හදන. ඒතර ගැලවෙන්න දෙයක් තියෙනවා, ගැලවෙන්න කෙනෙක් තියෙනවා. ඒකම තමයි මායාව. බුදුහාමර ගැන එකක්වත් නෙවෙයි, එකයි තියෙන්නේ මෙතන නිර්වාණය විතරයි. ඒක කිය ඒක බුදුහාරෝ කියනවා. අපි අර බුදුහර නෑ කියපු ටික අල්ලගෙන දැන් ඒවත් එක්ක යුද්ධ කරනවා. දැන් කවදාකවත් වේදනාව කියනවද මම වේදනාව කියලා එකක්? මේ රූපී දතක් කියනවද මම දත කියලා එකක්? සිටිවිල්ල කියනවද මම සිටිවිලි කියන එකක්? එහෙම එකක් කියන්නේ නෑ. අපි මෙහෙම නිකන් හදනවා හින ලොකු තියරි හදාගන්න. ලොකු කන්සලායත හදනවා, කන්සෙප්ට් හදාගන්නවා. හදලා දැන් හදපු එකකින් ගැලවෙන්න දඟලන. ඒකම අපේ මනසේ මායාවක් කියලා අපිට තේරෙන්නේ. මනස හරීම ඇතතර ඒ කවදාරි මේ විඤ්ඤාණය ගැලවෙන්න යන කෙනාටත් පුදුම ගැට දෙන්නේ. ඉතින් ඒ නිසා අර පොතේ වචන සෙට් එක අල්ලගෙන ඒකට හිර වෙලා අවුරුදු ගණන් ඉතින් අපරාධේ කාලේ කාගෙන ඒක ඇතුළේ මේ හදනවා. ඒ නිසා මා කියන්නේ ඔබ නිවන් දකින්න ඕනේ කියන එක ඒ සිහිනියනුත් පොඩ්ඩක් අයින් වෙන්න. ඒකෙන් අයින් වෙන්න ඕ කියන්නේ නිවන් දකින්න නැතුව ඉන්න ඕනේ කියන සිහින්ට වැටෙන්නත් එපා. අපි නිවන් දකින්න ඕනේ කියන සිහිනෙන් ගැලවෙන්නේ නිවන් දකින්න ඕනේ නැහැ කියන සිහින්ටපත් වෙලා. ඒක තව ඩ්‍රීම් එකක්. මනස වෙන්නන. ඒ නිවන් දකින්න නැති කෙනෙකුත් එතකොට මෙතන ඉන්නවා. නිවන් දකින්න කෙනෙකු ඒ දෙපැත්තට නොඇටි සිත මැද්දේට ගෙනාන් ඔබ තමයි සෝතාපන්නයට අවශ්‍ය වෙන්නේ. සෝතාපන්න බවට අවශ්‍ය වෙන්නේ ඒ දෙපැත්තෙන් අයින් වෙන්න. අයින් වෙලා ඔබ අපි කියන්නේ එකට නතර වෙන්න. කිසිම දෙයක් සොයාගෙන යන්න එපා. සොයාගෙන යනකම් එතන ද්විත්වයක් හැදෙනවා. මායාවක් විඥාණය නිර්මාණය කරනවා. ඔබ යමක් සොයාගෙන යනකම් ජීවිතේ සොයන දෙයක් තියෙනවා කියලා හිතපෙන්නනවා. සොයලා ලබා ගන්න කෙනෙක් ඉන්නවා කියලා විඥාණය විසින් ඔබ තවත් මායාවක අවුරුදු ගණන්. හැබැයි අවුරුද්ද කියලා කියන්නේ තියෙන ඒකත් විඥාණි මායාව තමයි. සිහිනවල හිර කරලා නතර කරලා තියෙනවා. දැන් එතකොට ඔන්නඔක තමයි ඉස්ලාම තේරුම් ගන්න ඕනේ පළවෙනි කාර්යය. කෙනෙක් සෝතාපන්න බව කියන එක අවබෝධ කරගන්න නම් සත්‍යය දකින්න නම් අවශ්‍ය කරන්නේ තේරුම් ගන්න සත්‍ය කියන එක පවතිනවා. ඒක තමයි එකම ස්වභාවය. එකම ස්වභාවය ඔබට ගෝචර වෙන්නේ නැත්තේ සිතක් පවතින නිසා. සිත කියන එක පවතින්නේ දී ස්වභාවයක් මත. සිත හැම වෙලේම ඔබ දෙයක් කල්පනා කරපු ගමන් ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් නිර්මාණය කළා. දිත්වේක ඔබ දෝලණය කරනවා. ඒ දිත්තු දෝලණය ඇතුලේ ඔබ මේ මායාවට සිර වෙලා ඉන්නවා. දැන් ඊට පස්සේ දැන් අපි හොයන්න ඕනේ කොහොමද එහෙනම් නතර වෙනවා කියන්නේ මොකක්ද? මොකක්ද ඔය කියන සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන නතර වීම? නතර වෙනවා කියලා කියන්නේ මා කියන්නේ ඔබ සියලු සොයන සෙවීම අතහැරලා ඊළඟට නොසොයා සිටීමත් අතහරින්න. සෙවීමත් අතහරින්න ඊට පස්සේ සොයන්න නැතුව ඉන්න ඕන කියන එක අතහරින්න. අත්හැරියට පස්සේ ඔබට දැනෙන ස්වභාවය ෆීල් කරන්න. මොන වගේ දැනෙන්නේ? දැන් ඔබට සත්‍ය සොයන්න ඕන කියලා හිතුවද අපි කාලයක් වට දැන් නිවන් දකින්න ඕන කියලා අපි දුවනවා. සමහර අය කියනවා අපෝ දැම්මෝ කෝ ඕන්නේ නැහැ, මට නම් නිවන ඕන්නේ නැහැ කියලා සමහර අය දුවනවා. සමහර අය නිවන එපා කියලා යනවා, සමහර අය නිවන ඕන කියලා. ওই දෙකම විඥානීය මායාවක් කියලා තේරුම් ගන්න ওই දෙකම අයින් වෙනවා. දැන් ඔබේ සිතේ කොහොමද දැනෙන්නේ? මොන වගේ ස්වභාවයක්ද? ඒ දෙපැත්තේ නිදහස් වුණා. ඈ? ඈ? කොහොමද දැනෙන්නේ? අන්නේ ඒ සැහැල්ලුව ෆීල් කරන්නේ. ඒකට බැඳෙන්නත් එපා. ඒකට ආය විඥානේ ඒක හරහා බොරුවක් හදයි ආය බාර.
මේක එන්න කපටියනි අය මරණ දෙන්නේ මේක පුදුම මෙට්‍රිස් එකක් තියෙන මෙහෙන් ගලවද්දි මෙහෙන් ඉර කරනවා මෙහෙන් ගලවද්දි අරහෙන් අහු කරනවා නිකන් පුදුම සමීකරණයක් ඒක ඒක අහ ගැටේ ගහලා තියෙන්නේ බුදුහාරු ගැන අන්තෝ ජටා බයි ජටා ජටා ජටිතෝපද ඇතුළත් ගැට පිටත් ගැට මේ ගැටේ ගහලා තියෙන්නේ එහෙන් නුලාදිදි මෙහෙට ඉර වෙන්න මං කියන්නේ මේක නම් මේක මේ ප්‍රතිපත්ති පුරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක අවබෝධ කරලා ඥානයකින්ම කරන්න තියෙන වැඩක් ඒ ඥානයට ඉතින් ඒක ඒකට ඉතින් සංසාරික පිනකුත් එක පැත්තකට අවශ්‍යයි ඒ ඥානය එන්න නම් ඒක මේ විභාග ලියලා ගන්න පුළුවන් එකක් නෙවෙයි ඒක කටපාඩම් කරලා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි ඒ ඥානය මට තේරෙන්නේ එන්නේ ඒ ඥානය අවදි වෙන්න නම් සිතට ඒ වගේ කිසිවක් හඹා යෑමයි හඹා නොයෑමයි දෙක අයින් කරලා ඒ ස්වභාවය තුල එහෙම සිත දිය වෙන්න අරින්. එතකොට සිතට පවතින්න බෑ. සිතට හැඩ නෑනේ දැන්. හැඩයක් නෑ කියන හැඩෙත් නෑ. හැඩයක් තියනවා කියන හැඩෙත් නෑ. ගැලෙව්වට පස්සේ සිත අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. සිත විශ්වයට ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඒක ඔබට කරන්න අපහසු නම් මම එකට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්න. ඔන්න ඒ දැන් ඔය කියපු එක මෙන්න මෙහෙම කරන්න. දැන් අපි මෙච්චර කාල දෙයක් හොයාගෙන ගියානේ. හඹාගෙන ගියානේ. එක්ක හඹාගෙන නොයයිදීම හඹාගෙන ගියානේ. ඒ දෙක අතරහැරලා දාලා ඔබ බලන්න මේ මොහොතේ නතර වෙලා මේ මොහොත තුල තියෙන නිශ්චලත්වය නිහඬ බව ස්පර්ශ කරන්න පුළුවන්ද කියලා හොඳට දැන් අපි හැමෝම පොඩ්ඩක් වෙලා එකල බලමු ඔබ යමක් බලන්න සෙවීම අතහැරලා දාලා මුකුත් කල්පනා කිරීම සෙවීම අතහැරලා දාලා චින්තනයේ යමක් කරන්න යන එක යමක් සිතන්න යන එක යමක් කල්පනා කර කර ඉන්න යන එක අතහැරලා බලන්න මේ පරිසරයේ තියෙන නිහඬ බව නිශ්ශබ්ද බව අත්විඳින්න පොඩ්ඩක් එහෙම සබාදහමටම දිය වෙන්න ආරින්ද එහෙම ටික ඒ නේචර් එකටම එහෙම කල්පනා වලට යන්නේ නැතුව එහෙම එකට දිය වෙන්න යන්න බලන්න
හොඳ ඇස්සරෙන්ඩ කොක්කොම කොහොම දෙක තේරුුණේ ඒ අත්දැකීම කියන්න බලන්න කොහොම දෙක මේ නේචර එක දිහා සවබාදහමේ නිශ්චලත්වය ඇත් එක් එක තුන හම කොහොම දෙක තේරීම ඒතමයි සද්ද බව සද්ධයක් එක බලන්නේ හැම සද්ධයක්ම තියෙන්නේ හරීම පාලු ස්වභාවයක් ඇතුළි ඒක ෆිල් කැ නිහඬ බවක් ඇතුළි කොහොමද ඒක ඒක අත්දකින්න ගියාම තේරෙන්නේ ඒ නේචර එකේ තියෙන ස්වභාවය කොහොමද ඒ ශාන්තියක් දැනෙනවා කොහොමද තේරෙන්නේ ඔව් ඒ කියන්නේ යම් මොහොතක ඔබට තේරෙයි දැන් ඔය තාම සෝබාදහමයි සෝබාදහම අත් දකින්න ඉන්නවනේ ආන් ඔය අත් දකින්න අතුරුදහන් වෙලා යම් වෙලාවක සම්පූර්ණ මේ නේචර් එක විතරක් වෙන අන්න ඒක තමයි සත්‍යයේ සත්‍යයේදී වෙන්නේ දැන් තාම අපි ඔය කිව්වට තාම මේ නිහඬ බව අහන් ඉන්නවනේ තමයි අහන් ඉන්න කෙනා දැනෙනවා ඔබට ආන් ඒ අහන් ඉන්න කෙනා යම් මොහොතක දිය වෙච්ච මොහොතේදී ඔබත් මේ විශ්වයේම කොටසක් විතරයි. ඔබත් මේ ගහ වගේ ගහ දැන් ගහක් මේ ගහට කොයි වෙලාවකවත් නැනේ බෝධීන් වහන්සේට මම බෝධිය මම මේ මේ මම ඉන්න වෙනම මේ මං ඉස්සරහා කට්ටිය වාඩිලා ඉන්නවා කියන එක අපිටනේ තියෙන හේව අදහස. ගහ සම්පූර්ණ සබදාහමට එකතු වෙලා ඉවරයි. ගහ දිය වෙලා යාට දිත්වයක් නැහැ. එයාට මම පිට ભેදයක් නැහැ. අන්නේ වගේ සෝතාපන්න බවදි වෙන්නේ තන්නේ කර මේ නේචර් එකට නේචර් එක කිව්වම ඒක මට මේ වෙන වචන නැතිද නැත් ආයේ මාන විඥානේ කන්ඩිෂන් කරගන්න එපා සෝබාදහම කියලා දෙයක් තියෙනවා ඒ සෝබාදහමට මං ගිහ ආයෙත් ඒක ඒක ආයෙත් විඥානේ බොරුවක් ගහනවනේ නැත්තම් මේ වචන කිය වචන පාවිච්චි කරන්න වෙනවා හැබැයි ඒක එල්ලෙන්නේ නැතුව තේරුම් ගන්න ඕනේ මම මේ වචන වලින් කියන්න බැරි දැනෙන දෙයක් ෆීල් වෙන එක මේ උත්සාහ කරන වචනක නගන මේ අසාර්ථක වැඩක්. මොකද ඒ මොකද්ද මේ සෝතාපන්න භවයේ අත්දැකීම කොහොමවත් වචනින් කියන්න බෑ. හැබැයි මම මේ පොඩ පොඩ උත්සාහ කරන්නේ ඔබට එය ෆීල් කරන්න පුළුවන් ද කියලා. මොකද ඒක මේ ඉන්න හැමෝම මොකද ඔයත් ඔහොම මෙතන වාල්ලා හිටියට අපි ඔක්කොමලාගේම තියෙන එකම නිර්වාණ ස්වභාවය විතරයි. අර අපේ කිනාගේ අර මනස නිදා හදාගෙන ඉන්න හැඩතල ටිකයි හින්දා අපි වැහිලා තියෙන්නේ ස්වභාවය අපේ. දැන් අපි කරන්න ඕනේ නැවත ඒක ඕපන් කරන එක. ඒක මතු කරන එක. ඉතින් මොන හරි අපි තියෙන ප්‍රශ්න ගැළලු දිහා සාකච්ඡා කරමු. එතන මෙහෙම කියාගෙන මම කතා කරන්නේ. ඔය ඉතින් භාවනා ඇත්තටම භාවනා අරමුණක් අරගන්නේ සමතේකදී විතරයි. අපි විපස්සනා වේදි කරන්නේ භාව අරමුණු මොකක්වත් අරගන්නේ නැහැ. ඇත්තටම මහත්තයර භාවනාව කියන දැන් මේ කරන දේශනා දෙන ඉතින් මේ දේශනාවත් එක්ක මේ දේශනාවට අනුව ජීවත් වීම තමයි භාවනාව කියන්නේ වෙන භාවනා කියලා එකක් නැහැ. අමුතුවෙන් සතිය කියලා අමුතු දෙයක් කරන්න නැහැ. මේ කියන දෙයත් එක්ක ජීවත් වුණා නම් ඔච්චරයි සතිය කියන්නේ. ඔච්චර අමුතුවෙන් හැඩතල දාගෙන පුරුදු කරනවට වඩා ලේසි නැද්ද මේ කියන ස්වභාවයත් එක්ක එකතු වුණොත්? එච්චරනේ. ඒක තමයි සතිය. ඒක තමයි භාවනාව. වෙනම ආකෘතිගත වෙලා කරන්න දෙයක් නැහැ. කියන්නේ මෙතන හැඩ හදලා මෙතන එහෙම කරලා අවබෝධ කරන්න දෙයක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න කියලා මහා ලොකු කමඨහන් කාටවත් දුන්නේ නැහැ නේ. දැන් දුන්නේ චුල්ලපන්ත ගානතර රෙදි කෑලා. ඔය පොඩි පොඩි ක්‍රම ටිකක් දුන්නා. ඒ වගේම මේක තේරුම් ගත්තා. සිත ශූන්‍ය කරගත්. සිත ශූන්‍ය කරගත්ත කිව්වොතරදී ගාය කෙනෙක් ඉන්නවනේ. සිත ශූන්‍ය වෙලා ගියා. සිත අතුරුදහන් වෙලා නැවත සබදාහම් බවට පරිවර්තනය වුණා. නැවත විශ්වයට එකතු වුණා. ඒ එකතු වුණාට පස්සේ ආයේ එකතු වෙච්ච කෙනාට ඉපදීමක්වත් මරණයක්වත් එහෙම එකක් නැහැ. ඔය අපි ඉපදීම් වයසට යෑම මැරීම් කියන්නේ විඥානය කරන ප්‍රක් බොරු. මේ ශරීරය පංචස්කන්ධයක් තියෙනවා සලායතන තියෙනවා අනම් මනම් කියලා මෙච්චර සීරියස් කරන්ද මෙච්චර සැහැල්ලු මෙච්චර අවබෝධ කරන්න තියෙන දහම
ඒ අත්දැකට තිය දාම් මිනිස්සු කොච්චර නිකන් සිීරියස් කරෝගන කඩලා බෙදලා පනාට කඩලා පනස් දෙගේ වට කඩලා උච්චර හැඩ හදලද. ඒත් මේ නිර්වාණ ධාතුව කියන්නේ එහෙම එහෙම මේ ලොකු බෙදීම් කල්ල කල්ලා ගෝචර වෙන එකක් නෙවෙයි. ඒක හරි ළමයෙක් වගේ බොහෝම ඔබ සැහැල්ලුව ඉන්න වෙලාවක බොහෝම සැහැල්ලුවෙන් ඉන්නගෙනට ගෝචර වෙන එක. මන්නම් කියන්නේ මේ ළමයින්ට හරි ලේසි ඒක ගෝචර කරන්න. මොකද එයාලා ඉන්නේ ඒ අර අවශ්‍ය කරන සැහැල්ලු ඉන්න. අපි මේ ඉන්න සීරියස් කම්පිලිකේට් හදලා දී මේවා කරලා තීරුවේ හදලා නිකන් එන්න අච්චාරු කරගෙන ඉන්නේ සිත හැඩ හදලා. එහෙම කිසිම හැඩයක් නැතුව ඉද්දි කිසිම එක එක සීමා නොදී ඉද්දි ඒක අවබෝධ වෙලා යනවා. ඉතින් ඒ අවබෝධ වෙනවා කියන්නේ සිත අතුරු දහන් වෙනවා. ඉතින් මේ මහත්ය හැවේ භාවනාව කියන එක ඉතින් සමත භාවනාවේදී තමයි ඇත්තටම මේ අරමුණක් අරගෙන සිත ඉන්නේ. හැබැයි අරමුණක් අරගෙන භාවනා කරන එක සාර්ථකයි යම් දුරකට. හැබැයි ඒක නිවනට 100%ක් උදව් කරන්නේ නැහැ. මොකද අරමුණ තියෙනකම්ම සිත ශූන්‍ය වෙන්නේ නැහැ. සිත ඒ නිමිත්ත අල්ලගෙන ඉන්නවා. සිතට ඒ මායාව මවන්න, ඩ්‍රීම් එක මවන්න, කතන්දරේ මවන්න සිතට තියෙන ඔබ්ජෙක්ට් එක. ඒ අර මේ මහත්ය කිව්වා වගේ අවසානයේ ඒ ඔබ්ජෙක්ට් එක අතහරිනවා. අතහැරලා ඒ හරියකටේදී සම්පූර්ණ සිත හිස් සිත අරමුණ වලින් හිස්සු අනිමිත්ත ස්වභාවයකට එන්න ඕනේ. හරිම ඒ සමාධිය හරිම ඒ ස්වභාවය කියන එක කනේ විශ්වයේ තියෙන ඒ ස්වභාවය කනෙක්ට් කරන්න. හැබැයි ඉතින් ඔබ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ තමයි ඒක බැරි දෙයක් නෙමෙයි ඔබට. ඔබට අවංක වවුණකම තියෙනවා නම් අවංක ඕනකමක් තියෙන කෙනෙක්ට ඒක මේ කරගන්න පුළුවන්. එයාට හැබැයි ඉතින් ග්ලාස්ටිවේ එයාගේ විශ්වාසයේ තියෙන්න ඕනේ මේ පිළිබඳ 100%. ඒ කියන්නේ මට තේරෙන විදිහට මේකට යන තියෙන ෂෝට් පොයින්ට් එක තමයි ශ්‍රද්ධාව. ගොඩාක් ඔබ තර්කෙන් දැන් මම මේ කියන මේ සියලු දේවල් ඔබ තර්කෙන් තේරුම් ගත්තොත් පැටලිනවා වැඩි. ඊට වඩා මට හිතෙනවා ශ්‍රද්ධාවෙන් අදහන්න ගත්තොත් හරිම ලේසියෙන් මේක ඉවර වෙලා යනවා කියලා. මොකද ඔබ මේ කියන වචන 100%ක් හැම එකක්ම ශ්‍රද්ධාවෙන් පිළිගත්තොත් ඔබ කොහොමවත් ඒතන තමයි ඉන්නේ. තේරෙනවද? ඔබ කොහොමවත් ඉන්නේ එතකොට නිර්වාණ ධාතුව ඇතුලේ. ඒ නිසා ඒකම සෝදාපන්නේ බව. මේ හැබැයි ඒක මම මේ විශ්වාසකෙන් දැන් ඔබ කොහොමද තේරුම් ගන්නත් දන්නේ. ඒක නිකන් එන්න ඕනේ වෙනම තැනකින්. ඒ විශ්වාසය කියන එක ඒ විශ්වාසය කියලා කියන්නේ මෙහෙම දැන් ඔබේ දැන් ඔබ මේ දැන් මෙහෙම අපි දර්ශනය ගැන දැන් අද විදිහට සාකච්ඡා කරන සෝතාපන්න බව එතෙන්ට යන්න අවශ්‍ය කරන දර්ශනය කියන කතා කරනවානේ. එතකොට එදායින් පස්සේ සම්පූර්ණ ඔබේ ප්‍රේමය පවතින්න ඕනේ. මා කියන්නේ ඔබේ දරුවන් කෙරෙහි නොව, ඔබේ ස්වාමියා කෙරෙහි නොව, දරුවන් කෙරෙහි, බිරිඳ කෙරෙහි, ස්වාමියා කෙරෙහි, අම්මා කෙරෙහි නොව සම්පූර්ණ ඔබ ප්‍රේම කරන්න දර්ශනයට 100%ක් ඔබේ ප්‍රේමය. ඇත්තටම මේ ප්‍රේමය කියන ඔබේ ওই දැනෙන ප්‍රේමය දැන් තියෙනනේ ওই ප්‍රේමය දර්ශනයට යොමු කළාම ඒකට ප්‍රේමය කියන වචනේ ධර්මයේ පාවිච්චි කරන්න. ඒකට මොකද්ද පාවිච්චි කරන වචනේ? ශ්‍රද්ධා. ප්‍රේමය කියන්නේ එතනින් පස්සේ ඒකට. ඒකට වචනේ වෙනස් කරනවා ශ්‍රද්ධාව කියලා. ඒ නිසා කෙනෙක්ට කවුරු හරි ඔහුට විශ්වාසය දැනෙන ගුරුවරයෙක්ගෙන් මේ වචන අහලා ඒ ගුරුවරයාගේ උගන්වන දර්ශනයට ප්‍රේම කරන්න ගත්තාම, දර්ශනයට ආදරය කරන්න ගත්තාම මං කියන්නේ එයාගේ සංසාරේ එක ජීවිතකින් ඉවරයි. මොකද එයාට රාගේ දැන් ඔයත් හරියටම දර්ශනේ ගුරුවරයෙක් කවුරු හරි කරන. මං කියන්නේ මම කියන එක නෙමෙයි, ගුරුවරයෙක්ගේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන හරියටම භක්තිවන්ත වෙනවා. හරියටම මේ දර්ශනීයට ප්‍රේම කරන්න ගන්නවා. දර්ශනීයට ප්‍රේම කරන්න ගත්තට පස්සේ ඒකට ආදරය කරන්න ගත්තට පස්සේ ඔබට රාගය එනවා. එකට එක කරන්න එනවා. ඊර්ෂ්‍යාව එනවා. ආවට අර ශ්‍රද්ධාව අභිභවා යන්න බෑ. අර ඇති කරගෙන ඉන්න ශ්‍රද්ධාව තිරන්නේ ඇතුලේ. ඒක ඉදිරියේදී සියලු දේ කඩා වැටෙනවා බිමට. මොකද ඔබේ ප්‍රේමය ඔබ දර්ශනීයකට දැන් ශ්‍රද්ධාවන්ත වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබට කිසිම පෞද්ගලික කෙනෙක්ට ආය ආදරය කරන්න බෑ. දැන් අපි තුම දැන් අපි පැවිදිලා අපි ආදරේ මම ප්‍රේම කරනවා, මම ප්‍රේම කරනවා දර්ශනේ. ඒතර මට කාටවත් ප්‍රේම කරන්න බෑ. කරන්න ගිය ගමන් ඒ ලෞකික ආශාවල් ඔක්කොම කඩා වැටෙනවා. මොකද මම ප්‍රේම කරන දර්ශනේ ඉදිරියේ, තථාගතයන් වහන්සේ ඉදිරියේදී අර ඔක්කොම කඩාගෙන වැටෙනවා සියල්ල. ඒ වගේම කෙනෙක් දර්ශනයකට ප්‍රේම කරන්න ගත්තාම, දර්ශනයට ආදරය කරන්න ගත්තට පස්සේ
එයාට කිසිම ලෞකික දෙයක එහෙම අමුතු තෘප්තියක් දැනෙන්නේ නැහැ. දැන් අපි කෙනෙක්ට ආදරය කරන්නේ, කෙනෙක්ට ප්‍රේමයෙන් බැඳෙන්නේ, එයාට එතනින් එහා සතුටක් දැනලා නැති හින්දානේ. හැබැයි කෙනෙක් මේ වචන අහලා මේ වචනයත් එක්ක මේ දර්ශනෙට බැඳුනොත්, ප්‍රේම කළොත් එහෙම, එතකොට එයාට අර අර දේවල් ගැන කිසි හැඟීම ෆීල් වෙන්නේ, ෆීලිං වෙන්නේ නැහැ කියන්නේ දැනෙන්නේ. හරියට පොඩි ළමයෙක්ගේ, දැන් පොඩි ළමයෙක්ට හොඳට බලන්න මං කියන එක, පොඩි ළමයට කොච්චර රත්තරම් බඩු දුන්නත් බැඳෙන්නේ නැහැ. මට මතකයි පොඩි කාලේ මම මට රත්තරම් මේ මුදු දානවා. මං ওই පාටි වලදී මම කරන්නේ වාහනේ එන ගමන් ජනේල යල්ලා මාළි ගල්ලා විසි කරනවා. මේ වල මේ මුදු 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 විසි කරනවා. ඉතින් අම්මව ටොකු එනවා. මොකද මට ඒ කාලේ මට දැනුනේ ඇයි ඒ? මට ඇත්තටම ඒ කාලේ ඒක තේරුන්නේ නැහැ ඒක වටිනකම. මොකද මට ඊට වඩා දෙයක් සතුටු වෙන දෙයක් තිබ්බා ජීවිතේ. ඊට වඩා තෘප්තියක හිටියා. ඒ නිසා මට මුද්දකින් ඇති වැඩක් නැහැ. ගැහණු කෙනෙක්ගෙන් ඇති වැඩක් නැහැ. පිරිමි කෙනෙක්ගෙන් ඇති වැඩක් නැහැ. මොකද ඊට වඩා තෘප්තියක් ඒ කාලේ පොඩි කාලේ අපි තුල තිබ්බා. දැන් ඔතන බලන්න ඔබ කිසි දෙයකින් කිසි වැඩක් නැහැනේ. මොකද ඔබට පොඩි කාලේ ඊට වඩා ඔබ ඔය කිසි දෙයකට වඩා තෘප්තියක ඔබ ජීවත් වුණා. හැබැයි ඔබේ ජීවිතයේ තෘප්තිය නැති හින්දා ඔබ බාල මුතු වලට, මැණික් වලට, ගෑනු පිරිමි අයට බැඳෙන්න ගත්තා. මොකද ඔබේ අර තෘප්තිය අහිමි වුණේ නැහැ. තෘප්තිය අහිමි වෙලා ගිය හින්දා බාල බඩු වලට බැඳෙන්න ගත්තා, බාල දේවල් වලට. හැබැයි ආයෙත් ඔබ හරියට මේ ආර්ය දර්ශනයට බැඳුණොත්, ආර්ය දර්ශනයට ප්‍රේම කළොත්, ආයෙත් ඔබ පුංචි ළමයෙක් වගේ ආයෙත් කිසිම දෙයක කිසි වටිනකමක් තේරෙන්නේ නැහැ. කිසි දෙයක් හඹා යන්න හිතෙන්නේ නැහැ. කිසිම ලෞකික දෙයක වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒ මොකද ඔබ එතනින් එහා දෙයකට දැන් ප්‍රේම කරන්න පටන් අරන් නිසා. ඔබ එතනින් එහාට දෙයකට ශ්‍රද්ධාව පිටවලා නිසා. මං කියන ආන්ගේ ශ්‍රද්ධාවට එන්න. ඔබ ශ්‍රද්ධාව හරියටම පිටවලාද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. කොයි වෙලාවකවත් ඔබේ අර ශ්‍රද්ධාව ගුරුවරයාගේ වචන, يعني ගුරුවරයා කතා කරද්දී ඊට ඉක්මවා තර්ක ගොඩ නැගින්නේ නැහැ මනස. කොයි වෙලාවකවත් ඔබේ හැඟීම්, ඔබේ ආසාවල් අර ශ්‍රද්ධාව අභිභවා යන්නේ නැහැ. අන්නේ ලෙවල් එකට ඔබ ඇවිල්ලා නා. ඒ ස්වභාවයට ඇවිල්ලා නා. එතකොට තේරුම් ගන්න. ඒ මට්ටමේ හැබැයි ඔක අවුරුදු 10ක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් ඔබ නිකන් හරි මගේ ශ්‍රද්ධාව දැන් පිටලා තියෙන්නේ. දැන් මොනවා කළත් මගේ ශ්‍රද්ධාව කොච්චර රාග අරමුණක් ඉදිරියේදීවත්, කාමයේ ඉදිරියේවත් හෙලවෙන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ. ඒක ටිකක් බලන්න පරීක්ෂා කරගෙන කරගෙන ගිහලා ඔබට අවුරුදු 10ක් විතර යද්දි තේරෙනවා නම් මොන දෙයක් ආවත්, වීරම්භ වාතය ආවත් හෙලවෙන්නේ නැති ගලක් වගේ අර ශ්‍රද්ධාව ඇවිල්ලා අර කෙලෙස් වලට යට නොවන ස්වභාවයක් හිතේ තියෙනවා කියලා ඊට පස්සේ ඔබ තේරුම් ගන්න ඔබට මේ සංසාර ගමනේ ඉවර කරන්න අවශ්‍ය ගන්න එක වචනය. ඒ වචනේ මේ ජීවිතය ඇතුළත ඇහෙනවා. ඊට පස්සේ යාර තියෙන්නේ ඒ ස්වභාවය තුළ ඉන්න. මං කියපුව කොහොමද තේරුම් ගත්තේ කියලා කවුරු හරි කියන්න බලන්න තන් තමයි මම මේ කියපේ. මං දන්නේ නැහැ මම මේ කියේ මම කියන තැන එක ඔබට තේරෙන්නේ කොතනින් ගන්නවද දන්නේ නැහැ. ඒ නිසා මොන ප්‍රශ්න තියෙනවද සාකච්ඡා කර කර යන්න. මොකක් ගහන්නද? දැන් කතා කළා සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන්නේ දෙයක් ගැන. මේක සීනයක් විතර දකින්න ඊළඟට ශ්‍රද්ධාව පිටවන්න, ප්‍රේමය ශ්‍රද්ධා බවට පරිවර්තනය කරන්න. ප්‍රේමය ලෞකිකයි, ඒක පුද්ගලයේට වස්තු වලට හැදෙන දෙයක්. ශ්‍රද්ධාව කියන්නේ දර්ශනයකට ගොඩනගන දෙයක්. ඒ දෙක වෙනස එකයි. ප්‍රේමයම තමයි පරිවර්තනය කරන්නේ ශ්‍රද්ධාව ඇටියට. ඔබේ කාමාශාවම තමයි පරිවර්තනය වෙන්නේ. කාමාශාවම තමයි ශ්‍රද්ධාව බවට පරිවර්තනය කරන්නේ. අර දෙකේ වෙනස තියෙන්නේ ප්‍රේමය පවත්න්නේ පුද්ගලයට, ශ්‍රද්ධාව පවත්න්නේ දර්ශනයකට. එතකොට එයාගේ මුළු ජීවිතේම මේ දර්ශනයත් එක්ක ඉන්න. ඒක වෙනස් වෙරන්නේ නැහැ. ඉතින් මේ දෙකේ ඒක තමයි වෙනස පවතින්නේ. තව උනා එක ගැන මොනවා හරි තව තේරුම් ගන්න තියෙන දේවල්, සෝතාපන්න බව ගැන දැනගන්න ඕන දේවල් තියෙනවා නම් විසිරෙන්න ඕනේ. ඔව්. නෑ නෑ, ඒ විසිරීම නෙමෙයි මං කිව්වේ. ආ. අපේ තියෙන ස්වභාවය තමයි ඒ විසිරෙනවා හැමතැනම. ආ. ඒ සබහා ධර්මයත් එක්ක විසිරෙන්නේ කියන්නේ ඇත්තද?
මංකයන ඒකට අතුරු දහන් කරන්න කියලා සිත සිත දිසිපිය වෙලා යන්ඩෝ ඔව ඇති භාවනාව එකත භාවනාව තමයි ඔබ ඔබේ සිතේ විසිරීම පරීක්ෂා කිරීම දැමල් හිත විසිරෙනවා කිව්වන්නේ ආන්ගේ විසිරෙන ස්වභාවය දැනගන්න පුළුවන්න ඒකත භාවනාව කිය භාවනාව කියන්නේ සිතේ තියෙන ස්වභාව ලක්ෂණ දිහා දැනගන්නවා සිතට මෙන්න මෙහෙමයි විසිරෙන්නේ සිත මෙන්න මෙහෙමයි සිත අතීතයට යන්නේ මෙන්න මෙහෙමයි රාගය උපදින්නේ සිත දැන් ශ්‍රද්ධාව කරන්නේ අපි ශ්‍රද්ධාවන්ත කරලා සිත සිතට රාගය නගින්න දීලා රාගය උච්චම තැනදී ඒක පරීක්ෂා කරන ඒ සිතේ ස්වභාවය ඇත්තටම කොහොමද ඒක එන්නේ ඒක නිකන් සාපේක්ෂක අල්ලගෙන ඉන්නේ නිකන් ඇත්තටම රාගය කියන්නේ බොරුවක් රාගය කියන්නේ මොකක් හරි මතකයක් අල්ලගෙන එන නිකන් සිතවිල්ලක් විතරයි ඒ සිතවිල්ලත් එක්ක එන බොරුවක් ඒ අරින්න එහෙම අන්නේ වගේ හොඳට මේ සිත දිහා නිරීක්ෂණයක් විතරයි කරන්නේ. ඒක මන්නම් කියන්නේ මේ නිවන් දකින්නවා කියන්නේ එහෙම මේ අපි හිතන මේ ඔකෝ මත හැල්ල දාලා යන එකක් නෙවෙයි. ඒක අපි එදිනෙදා මේ ජීවිතයේ ගත කරන ගමන් අපි මේ ජීවිතය තුළ ජීවත් වෙන ගමන්ම අපි ලෝකෙ දිහා බලන විදිය වෙනස් කරනවා. මෙච්චර කල් ගියේ බලාපොරොත්තු තියාගෙන ඒවත් ඉෂ්ට කරගන්නනේ. දැන් අපි බලාපොරොත්තුව ගැති කරගන්නවා බලාපොරොත්තු කරන නිරීක්ෂණය කරන්න. දුවන හිත ගැන අන්න ඒක තමයි දැන් භාවනාව කියන්නේ. භාවනාව කියලා එහෙම ආටිෆිෂල් මොකක්වත් නැහැ. අමුතු දෙයක් නැහැ. ඒ සිතට නිදහසේ යන්න දෙන්න. සිත නිදහසේ කියන්නේ නිදහසේ ඒකට දෘෂ්ටි ආදු ගහන්න දෙන්න. දැන් ওই මහත්ය ආහන්නේ භාවනාව කියලා මගේ සිත හිර කරන්න කමක්. ඒක කමන්නේ ඕනම් කරන්න ඒක ඒ වුණාට ඊට වඩා විපස්සනාවේ හරි ලේසි විදර්ශනාව කියලා කියන්නේ ඒක ඕනම තැනකදී රසාව කරන තැන වුණත් ඕන තැනක කරන්න පුළුවන් හැබැයි ඒකෙදි වැඩේ තියෙන්නේ ඒක කරන්න බෑ එළිය ගැන හොයන කෙනෙක්ට බෑ සෝතාපන්න වෙන්න නම් කෙනෙක් ඉස්සෙල්ලාම පළවෙනිම නීතියක් වශයෙන් කරන්න ඕනේ කිසිම බාහිර කෙනෙක් ගැන සිතීමක් කතා කිරීමක් විශ්ලේෂණය කිරීමක් අතල මොකද ඔය බාහිර කියලා ඔබ දකින සියල්ලම ඔබේ මනසෙම ප්‍රක්ෂේපණ. ඔබ ඔය විවේචනය කරන්නේ මෙයා වැරදි කියලා ඔබේම සිතවිල්ල. ඔබ ඔය මේ මිනිස්සයා මහා නරකයි මට බැන්න කියලා හිතන්නේ බැන්නපු කෙනා හදන්නේ කවුද? ඔබමයි යාව නිර්මාණකෙ. බැනුන් අහන කෙනාත් ඔබමයි, බයින කෙනාත් ඔබමයි. මරණ කෙනාත් ඔබමයි, මැරෙන කෙනාත් ඔබමයි. මැරෙන කෙනෙක් හදන්නේ විඥානෙම බොරුවක්. මරණ කෙනෙක් හදන්නේ විඥානි මායාව. මන් දන්නේ තේරෙනවද කියලා? ඒ හොඳට තේරුම් ගන්න තනි කර මරණ කෙනයි මැරෙන කෙනයි ගහන කෙනයි ගුටි කන කෙනයි බනින කෙනයි බැනුන් අහන කෙනයි නිඳා කරන එකයි නිඳා කරන කෙනයි නිඳා ලබන කෙනයි මේ සියල්ලම මවන්නේ ඔබමයි. ඔබම කියන්න බෑ විඥානි. ඔබම ඔබ කියන කෙනා මවන්නේ ඒ අවිද්‍යාවම. එතකොට අන්නේ නිසා පළවෙනි එක තමයි කිසිම විදියක කිසිම වචනයකින් බාහිර ගැන කතා කරන්න යන්න එපා. මොකද ඒ තරමට ඔබ මෝඩයා වෙනවා. ඒ තරමට ඔබ මැට්ටික් වෙනවා. ඒ තරමට ඔබ අවිද්‍යාවේ පුරි කාහරි. දැන් ඔබ කතා කරනවා නම් ගායකයෝ ගැන හරි දැන් මේ දවස්වල කතා කරන්නේ ගායකයෝ ගැන කතා කරනවා, වරයව ගැන කතා කරනවා, මෙයා ගැන කතා කරනවා. මේ ඔක්කොම ඔබ නිර්මාණය කරේ. ඔබේ අවිද්‍යාවනේ හැදුවේ. කොහෙද ඉන්නේ එහෙම අය? කොහොමද විශ්ලේෂණය කරන්න ආයේ ඉන්නේ? අන්නේ නිසා පළමුව තේරුම් ගන්න කෙනෙක් සත්‍ය සොයන්න යන කිසිම කෙනෙක් තව කෙනෙක් ගැන කතා කරන්න යන්නේ නැහැ. තව කෙනෙක් ගැන සොයන්න යන්නේ නැහැ. තව කෙනෙක් ගැන කතා කරන්න හිතන්න යන්නේ තමන් ලයිට් එක දාගන්නේ තමන්ගේ ඇතුළට විතරයි. හැම වෙලේම තමන්ගේ සිතට ලයිට් එක දාන්න. සිතට ලයිට් එක දාලා බලන්න සිත තව කෙනෙක් මවන. ඒක තමයි දකින්නේ මෙන්න ඔන්න අනිත් ප්‍රඥාවෙන් සිහියෙන් දකින්න සිත බොරුව මවන හැටි. ඔබට පරිබාහිර මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා බලන්න. එතකොට එයා මෙහෙමයි කියන මම කොහෙද ඉන්නේ කියලා පරීක්ෂා කරන්න. එයා මෙහෙමයි කියන එක්කෙනත් එයා ගැන විශ්ලේෂණය කරන එක දෙකම සිතේ බොරුවක් බව දකින්න. එහෙම දකින්න අර සිතේ බොරුව වැඩි දවසක් කරන්න බෑ. සිත අතුරුදහන් වෙනවා. සිතට ඔය බොරුව කරන්න පුළුවන් ඔබ ඒ සිත දෙන ලණුව කන හින්දා.
සිතගන්න විශ්ලේෂණ ඇත්ත කියල හිතන නිසා. ඒක බොරුවක් නම් ඉතින්. ඒක මායාවදී ඕක තේරෙන තේරෙන හිතට පුළුවන් දායි බොරු කරන්න බෑ. හිතට හැම හරියට මේ සතිය කියනක පිටවගෙන හිටියොත් ඥානයයි ප්‍රඥාවයි සතියයි තිබ්බොත් සිතට මේ බොරුව වැඩි දවසක් කරන්න බෑ. එයා එහාට එයාට නැති අතුරුදහන් වෙනවා. එයා අතුරු නැතිලා යනවා. එයාට ඒ පවතින්න බෑ. අපි පව එයා පවතින්නේ අපි එයාගේ බොරුව දකින්න නැති හින්දා. එයා බොරුවක් කරන ස්වභාවය ගැන දකින්න පුළුවන් සිහිය නැති හින්දා. ප්‍රඥාව නැති හින්දා. ඒ නිසා අපි විශ්ලේෂණය කරන්නේ නැහැ බලන්නේ නැහැ සතියේ. ඉතින් එකම භාවනාව තමයි මට පේන්නේ හොඳට හොඳට මේ හැම මොහොතකම සිතට දාගෙන ඉන්න ලයිට් එක. සතිය නැති ලයිට් එක. බලන්න එයා මේ බොරුව මවන හැටි. බොරුව තුල් බොරුවක් හදලා ඔබව ඒකට ඒකේ මේ ඒක තුල දුවන්න හදන හැටි. දුවන්නේ නැතුව බලන්න. සිතේ බොරුවක් හදලා බොරුව පස්සේ කල්පනා කරන්න කියන හැටි. එහෙම දකින්න සිතේ වේගය අඩු වෙනවා. සිතේ වේගය අඩු වෙන්න සිතේ සිතට තියෙන බලය අඩු වෙලා යනවා. එතකොට ඔබ සිතේ නිදහස් වෙන්න ගන්නවා. ඒකට අවශ්‍ය නම් අර කිව්ව වගේ අවශ්‍ය නම් කමටහනක් කරන එකත් හොඳයි. ඒ කමටහනක් කරනවා කියලා මට නම් තේරෙන්නේ සිත අර එහෙම යම් මට්ටමක නිශ්චලට ගන්න ආනාපාන සතිය හරි මේ ඒ වගේ එකක් කරලා ඒ සිත තැම්පත් වුණාට පස්සේ ඉන්ක්වයරි එක කරන්න කවුද මේ ලෝකය විනිශ්චය කරන්නේ? දැන් මේ කවුද මේ දුක විඳින කෙනා කියලා ඒ ඒ සම් ඒ විමර්ශනේ හැබැයි තෝට් එකකින් නෙමෙයි ඒක කරන්න ඕනේ. ගොඩාක් අයට මම මේ ඉන්ක්වයරි කියලා මම කවුද කියන හොයන්න ගියාම හැමෝම ඒක හිතන්නේ මේ සිතිවිලි වලින් කරන එක කියලා. මම මේ කියන්න දන්නේ එහෙම එකක් නෙවෙයි. සිතිවිල්ලකින් තොර ඉන්ක්වයරි එකක් කරන්න. වචනයෙන් තොර සිතිවිලි වලින් තොර ගවේෂණයක් කරන්න දැනුම් අහන කෙනෙක් කොහෙද ඉන්නේ? බයින කෙනෙක් කොහෙද ඉන්නේ? දැන් මේ භාවනාවේ සමාධියටපත් වුණා නම් ඊට පස්සේ බලන්න සමාධියටපත් වුණ කෙනෙක් කොහෙද ඉන්නේ? දැන් සමාධියටපත් වුණාට පස්සේ ඊට පස්සේ සමාධියෙන් අයින් වෙච්ච කෙනෙක් කියනවා ඊට පස්සේ සමාධියෙන් අයින් වෙන කෙනෙක් කොහෙද ඉන්නේ? ඔබ හිතනවානේ දැන් ඔබ සෝවහන් කියලා සෝවහන් වුණ කෙනා කොහෙද ඉන්නේ? තාම මම සෝවහන් වෙලා නැත්තම් සෝවහන් නැති කෙනා කොහෙද ඉන්නේ? කියලා අන්නේ ඉන්ක්වයරි එකක් කරන්න අවතක් කරන්න එපා. නැත්තම් අර විඥානේ කරන්නේ ආ දැන් මම සමාධිය හරි දැන් මට සමාධිය දෙනවා කියලා ඒ අරමුණේම හේම දිය වෙනවා. එතකොට අයික්ෂණයකට මොකක්වත් එන්නේ නැහැ. අර මායාවට සිත ශූන්‍ය වෙන්නේ නැහැ. සිත අරගෙන සෝහන් හරි කියලා අල්ලගෙන ඒක අල්ලගෙන ඉන්නවා. සමාධිය අල්ලගෙන ඉන්නවා. භාවනා අරමුණ අල්ලගෙන ඉන්නවා. මා කියන්නේ අර විදිහට හැම වෙලෙම එදින්දා ජීවිතේ වැඩ කරද්දී සිත ගැන සියෙන් ඉන්න අවශ්‍ය නම් අර වගේ සිත ගොඩාක් දුවන වගේ වැඩි නම් නිශ්චල කරන්න ඕන නම් ආනාපාන සතිය හරි ඔය කර්මස්ථානයක් කරන්න. ඒ වගේම අර ඉන්ක්වයරි කෑල්ල අමතක කරන්න එපා. ඒකෙන් තමයි ඔබව සම්පූර්ණ ඔබේ හිත දිය කරන්න අලු කරන්න පුළුවන්. සිත පුච්චන්න පුළුවන්. සිත පිච්චිලා අලු වුණොත් තමයි ඇත්තටම රහතුන්ට සිතක් නෑ. එයාලට හිමිකම් තේරෙන්නේ නැහැ. එයාලට තේරෙන්නේ මොකද්ද කියලා කියනට වඩා ඒක හරියට කියන්නේ දින එකම දේ තමයි සම්පූර්ණ මේ සබාධහමට දියවලා ඉවරයි. එයයි සබාධහම කියලා දෙකක් නෑ. ඒ කියන්නේ කොහොමද ඒක වචනෙන් කියන්න හරි අමාරු අධ්‍යය ස්වභාවයක් කිය සෝතාපන්න බව. ඒ මං කියන්නේ එකපාරක් ඒ අධ්‍යක්ීම ලැබුණොත් ඔබට පේනවා මේ දකින්නේ සීනයක්. මේ දකින්නේ සිත පෙන්නන සිතේ මායාව. සිත පෙන්නන බොරුවක්. තව උනාරි අහන්න දෙනවා නම් අහන්න ප්‍රශ්න. ඔව් අහන්න. මොකද්ද ඇහෙන්නේ? ඔව්. ආ හිතන්න එපා. ඒක හිතනවා හිතලා නගනවා නෙමෙයි. ඔටෝ යන්නව නම් දෙනවා දීලා නෝන. දැන් මේ ශ්‍රද්ධාව තියෙනවානේ. රාගේ එනවානේ. රාගේ නගින්න දින ශ්‍රද්ධාව දාන්න. බලන්න ඒක කඩා වැටෙනව නම් නෝන. ඒ අවබෝධය අවශ්‍ය කරන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ කඩා වැටෙනවා නම් ශ්‍රද්ධාව ඉදිරියේ රාගයට බලයක් නැත්තම් ශ්‍රද්ධාව ඉදිරියේ දේශයට බලය නැතිනම් ඒ තමයි අවබෝධය. ඒ යාට මේ අවබෝධයට පත් වෙලා යාට ඒක තේරිලා තියෙන්නේ. පිළිලා තියෙන්නේ. එහෙම නැතිනම්
ඉතින් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ එහෙම මතුවෙනවා නම් අකුසලයක් වෙන්නේ. අකුසල් වෙන්නේ තමන් කාමයට තදින් බැදි 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 සිතිවිලි පහළ කළොත් විතරයි. කාමය කියන එක මිනිස්සෙට තිබෙන ප්‍රශ්නයක් නෑ. අපිට කාමයේ තියෙන හින්දා තමයි මේ වතුර බොන්නේ. දැන් කාමයේ තියෙන හින්දා තමයි අපි කෑම හොයාගන්නේ. කාමයේ නෙමෙයි ප්‍රශ්නේ පවතින ඡන්දය කියන එක. කාමයේ ඡන්දය එකතුනහම තමයි කාම ඡන්ද වෙන්නේ. ඡන්දය කියලා කියන්නේ කාමයේ තියෙන දැඩි කැමැත්ත කියන එක. අන්න ඒකෙන් අයින් වුණාම ඇති. කාමයේ කියන එක නැතුණු හරි ප්‍රශ්නයක් වෙනවා. ඒකට නෝනාට මේ කෑම හොයන්න හම් වෙන්නේ නැහැ. වතුර වේ මොකක් කන්නේ ඇති කරන්නේ. කාමයේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. කාමයේ ඡන්දය ඇති කරන්න එපා. කාමයේ නැතුණු නෝනාට මොකක්ක බලන්නත් බැරි වෙයි, අහන්නත් බැරි වෙයි, සින්දුවක හරි ප්‍රශ්නිකවත් වෙනවා. කාමයේ තියෙන අරින් නැතුනේ කාම ඡන්ද කියන කෑල්ල අයින් කළ දැම්මම හරි. ඡන්දය කියන්නේ ඒකට තියෙන දැඩි ආයායේ කෝනේ බව. ඒ ආයාය ඒක මහන්න ඕනේ. ඒ දැකපු දෙම ආයාය දකින්න ඕනේ ගතිය. ආන් ඒකට තමයි ඡන්දය කියලා කියන්නේ. අන්න ඒක අයින් කළ දැම්මනම් හරි. නෑ ඒ බණ කියන එකෙන් අහන්දී දැන් නෝනාට වෙන්නේ, දැන් නෝනාට යමක් තේරෙනවා නම් ජීවිතේ දැන් මේ ධර්මය අහලා තියෙනවානේ. යමක් ෆීල් වෙනවානේ. යමක් ෆීල් වුණාට පස්සේ නෝන මේක අහද්දි අහද්දි නෝනගේ තාම තියෙන්න පුළුවන් හිරවෙච්ච ගැට. ආන් ඒකට ලිහිලා සම්පූර්ණ අර නේචර් එකට දිය කරෝනා සත් බණ හෙන්නේ. ඒ නිසා ඒක තණ්හාවක් කියලා පැටලෙන්න එපා. ඒක තණ්හාව මොකද ඒකෙන් කරන්නේ? දැන් නෝනා දැන් හිතන්නේ නෝනට මේක අහනවා යමක් තේරෙනවා. තේරුණාට පස්සේ නෝන මට අවබෝධ වුණා කියලා එතනින් යාට බණ අහන්නේ සාකච්ඡා වකුත් කරන්නේ නැතුව ඉන්නවා. හරි දැන් ඒකත් තණ්හාව කියලා ඉන්නවා. එතකොට වෙන්නේ නෝනාගේ සමහර හිරවෙච්ච කෑටෑන් එතනම කැරෙක් කැරෙක් ඉන්නවා මිසක් ඉතුරු ටික කැඩලා යන්නේ නැහැ. තව සිතේ කොටස් තියෙනවානේ. සිතේ හිර වෙලා හිතේ හිරේ කෑලි ටික ඒ ටික කැඩෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ පුළුවන් තරම් මේ එහෙම දෘෂ්ටියකට යන්න එපා. ඒ හැබැයි ඒව බන මතක තියාගන්න කියන එකට යන්න එපා. බන අහන එක නෙමෙයි ප්‍රශ්නේ. මම ඒක මතක තියෙන්න ඕනේ මට ඕල්ලා ඒක බැඳීම. ඒ දැන් මං කියන්නේ මේක නිදහසේ ඇහුවා ගියා එච්චර. එයා එතනින් එහාට මේකත් බරක් කරගෙන අර මොකද්ද කිව්වි, අර චිත්ත කාණ්ඩ කීයේද, චෛතසික කොච්චරද, මොකද්ද රූප කීයේද, චිත්ත රූප චෛතසික කොච්චරද, ඕවා අල්ලගත්තුන් නම් ඉවර. ඕවා අල්ලගෙන ඕවා ගණන් තියා හදාගෙන එහෙම අවශ්‍ය නෑ. මං කියන්නේ මේව නිදහසේ අහගෙන යනවා. නිදහසේ අහගෙන යද්දී නෝනට අවශ්‍ය වචනේ ඇහුනොත් හරිම එක සිත අතුරුදහන් නැතිලා යනවා. නැති වෙනකන් අහන්න. අහන දෙයට බැඳීමක් නැතුව අහන්න. අහන දෙය මතක හිටින්න ඕන කියනවත් දාගන්න එපා ඔළුවට කිසි බරක්. කිසිම බරක් නැතුව නිකන් සෙහින්දුවක් අහනවා වගේ හරිම සැහැල්ලුව, හරිම නිදහස්ව අහගෙන යන්න. අහගෙන යද්දී තමන්ගේ අදහස් තියෙනවා ධර්මයට සමහර විට ගැළපෙන්නේ නැති දේවල්. ආන් ඒව බැලන්ස් වෙනවා. මොකද දැන් ඕන දැන් අපි කවුරු කොහොම ගියත් අපිට සෙල්ෆ් එලයිටමන්ට් එකක් වෙන්නේ. තනි නිවනක් තනියෙන් තමයි තමන් අත්දැකීම ලබන්නේ. දැන් ඔය මම කියන නේචර් එකට එකතු වෙන අවස්ථාව සාස්ත්‍රයේ තියෙන එක එක එක්කෙනා තනි තනියෙන් අත්දකින්නේ. එයා අත්දැකපු එක එයා විස්තර කරන්න යද්දී සමහරට එයා කියන්න යද්දී එයා කියන ඒවා සමහරලාට අර පොතේ එකට හෝ ධර්මයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මෙහෙම බණ අහගෙන යද්දි සාකච්ඡා එහෙම ඩිස්කෂන් කරගෙන යද්දි එතකොට අන්නේ තැන් ටික බැලන්ස් වෙනවා. මොකද කෙනෙක්ගේ එලයිටඩ් කියන ස්වභාවය අධ්‍යක්ෂකට ජීවිතේ ඒක හොඳට මැචුව වෙන්න ඕන. අපි කියන්නේ හොඳ මේ කාලයක එලයිටඩ් ස්වභාවය අධ්‍යක්ෂකලා ඒක තුල පරිණත වෙන්න ඕන. මේ විශ්වය දැන් මන් දන්නේ නැ නෝනේ ඒක අධ්‍යක්ෂකලා නැද්ද කියන්නේ ඒක අපි සාකච්ඡා කරන්න බෑ. ඒක අධ්‍යක්ෂකලා නම් ඔය මේකෙන් එකම එක ඒකත් ස්වභාවය අධ්‍යක්ෂකලා නම් ඒක මැචුව වෙනවා. මෙහෙම සාකච්ඡා කර කර යද්දි මෙහෙම බනහහා යද්දි ඩිස්කෂන් කර කර යද්දි ඒකේ හොඳට ඒක සම්පූර්ණ ඒක ඒ ඒ ඒ බවටම දිය වෙලා යනවා. නිර්වාණ ස්වභාවයේ බවටම පත් වෙනවා. ඒ නිසා මේ බනහන එක කරන්න සාකච්ඡා කරන එක ඒක එපා කියන කිව්වොත් මං හිතන්නේ වැරද්දක් කියලා. මොකද ඒක මැචුව වෙලා ඉවර වෙනකන් හොඳට පරිණත වෙලා ඉවර වෙනකන් මේව නතර කරන්න එපා. ධර්ම සාකච්ඡා කරනවා බණ අහනවා කල්යාණ මිත්‍ර ආශ්‍රේ. මොකද අපි දන්නේ නැතුවට අපේ තව ඒක මම ඒකයි ගැට තියෙනවා. ඒ සිතේ අනුස වශයෙන් හිරවිච්ච තැන් ඉතුරුලා තියෙන්න පුළුවන්. තව මොනවා හරි අහන්න දැනගන්න දේවල් තියෙනවා.
ඉති ඒකත ශ්‍රද්ධාව පිටට හොඳට සම්පූර්ණ භක්තියන් දෙන්න. මන්නන් කියන්නේ ශ්‍රද්ධාවෙන් ගලවන්න පුළුවන් කියලා. ඔයාගේ ශ්‍රද්ධාව පිටන්න හරියට මේ කියන වචන බොක්කෙන් පිළිගන්න, අද්දවතින් පිළිගන්න. පිළිගත්තාම ඒ වචන අභිභායන්න බෑ ඔයාගේ ඇතුළට. ඒ ඔයාගේ දැති වෙන ශ්‍රද්ධාව තියෙනවානේ. ඒ ශ්‍රද්ධාව ඔයාගේ බලවත් නම් ඒ ශ්‍රද්ධාව අභිභායන්න බෑ ඔයාගේ කාම ආසාව. ඔයා ශ්‍රද්ධාවෙන් ඉන්නවා. ඔයා ශ්‍රද්ධාවෙන් ඉඳගෙන ফুল භක්තියෙන් ඉන්නවා. ফুল භක්තියෙන් ශ්‍රද්ධාව පිටලා ඉද්දි ඔයා දරුවත් එක්ක නෝනත් එක්ක ඉන්නවා ආදරේ. ආදරෙන් ප්‍රේම ගීත ගයාගෙන ඉද්දි මං තට්ටු කරලා කියනවා ඔයාගේ සංසාරය ඉවරයි කියලා. ඔයාගේ අන්තිම ආත්මය කියලා. එතකොට මෙයාගේ භක්තිය වැඩි නම් මෙයා නිවන් දකින්න. ඒත් මෙයා භක්තිය අඩු නම් අර ප්‍රේමයට ළමයයි නෝනයිත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක ඉන්නවා අර වචනේ විශ්වාසය කරන්නේ නැහැ. ඔයාගේ භක්තිය වැඩි නම් ඒ වචනේ කියද්දිම ඔයා නිහිල ඉවරයි. මන්නම් කියන්නේ ඒ හැබැයි මේ ලෙවල් එක මම ඔය කියන තැන හැබැයි නිකන් ශ්‍රද්ධා ඒක එන්න ඕනේ හොඳ බුක්කින් එන එකක් ඒක. ට්‍රේන් එකේදී ඒ වචනේ දැන්ට මම කියන්නේ මම කියන එකම නෙමෙයි තමන්ට කවුරු හරි විශ්වාසවන්ත ගුරුවරයෙක් හම්බුනොත් ආන් ඒව අදාහගෙන එතකොට මහා ලොකු ඕනේ නැහැ. ඉතින් මං කියන්නේ එකම බණහන දැන් මේ කතා කරන්නේ මං කියන්නේ එකම බණ හරි ගවන්නේ. දැන් මේ අද කතා කරපු ටික හරි හිත කියන ඉතින් මට මන් දන්න දේවල් ගොඩක් නැහැ. මට මේකෙන් ගැලවෙන්නත් ඕනේ. මට මේකෙන් අවංකවම හදවතින්ම ඔබ කියන්නේ සෝබා දහමට මං කියන්නේ අයදී යාඥා කරනවා කියන්නේ අපි කනලව් කරනවා කියන්නේ කනලව් කරන අනේ දෙවියන් වහන්ස අනේ මම මට මහා ලොකු දැනුමක් මට නැහැ. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. මම දන්නේ අර එක ගුරුවරයෙක් කියලා දීපු පොඩි ටිකක් විතරයි. ඉතින් ඒ කැසට් පීස් එක තමයි මම උදේ දරලා හදනවා ආය රිවයින් කරනවා ආය අහනවා ඔච්චරයි දන්නේ. ඉතින් ඕක අහගෙන ඉන්න එකයි කරන්න කියන්නේ මං කියන්නේ ආන් එතකොට ඒ බණ ඇතුලින් එක වචනයක් ඇවිල්ලා ඔබ ගලවනවා. අවශ්‍ය කරන්නේ අන්නේ ලෙවල් එකට සද්දා පිටින එක අපිට එහෙම නෑනේ එක්කෙනෙක් ගන්න ආයකට අරකින් කරන මේක කරේ. ඒ කියන්නේ විශ්වාසය මත ඒ එකක් ඇහුනොත් මම කියන්නේ බුදුහාමුදුරුවෝ බලන්න ගෝලිය මේ 84000ම ධර්මය ඇහුවේ නෑනේ කවුරුවත් ඔක්කොම ලැහුවේ 84000න් එකයිනේ. ඉතින් බලන්න අපි දැන් අපි වැඩිමේ බුදුහාරේ කාලේ එක හාමුදුර කෙනෙක් අහන්නේ එක දේශනයක් ඒක අහලා කැරියට ගිහිල්ලා ඒක සද්දාව පිටලා ගැලවිලා යනවා. අපි එකක් නෙමෙයි අපිට බලන්නකෝ දහස් ගාණක් අහන මේ වෙදි කොච්චර අහලාද ඒ ජල වෙන්නේ ඒ අවශ්‍ය කරන මට්ටමට අරක ඇවිල්ලා නේද. මං කියන්නේ කන ලව් කරන්න ඇත්තටම අවංකවම ගැලවෙන්න ඕනේ කියන්නේ ගැලවීමයි ඕනේ කියන්නේ එකම එක හරි ගමන්නේ අර භක්තියේ තියාගෙන අහගෙන යන්න. එතකොට ඒ ගැලවිලා ඉවරලා එහෙම නැත්තම් අරකට කරන්න ඉතින් මං ඕක තමයි ෂෝට්. මට දැනට මං දන්නේ තව ඇති මට දැනට තේරෙන ක්‍රමේ තමයි මනුස්සයෙට ශ්‍රද්ධාව පිහිටියොත් ගැලවෙන්න ලේසියි කියන්නේ. හැබැයි ඒකම කියන්නේ නැහැ මං එකම ක්‍රමෙන්. මම ඔබට කියන්නේ නිකන් ඒක හරීම මේ ලේසි ක්‍රමයක්. හැබැයි එහෙම නැතුවත් කෙනෙක්ට ගැලවෙන්න තව ක්‍රම දිනවා. අපි මං කියන්නේ අනිත් දේශනාවලදී තව ක්‍රම කතා කරනවා. දැන් අදෝයි මං වැඩිපුර උත්සාහ කළේ මේ ඔය සෝතාපන්න වෙන්න අවශ්‍ය සහ සෝතාපන්න කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ කියන්නේ. සෝතාපන්න කෙනෙක් ළඟ ඉතින් යාගේ තුල අර ශ්‍රද්ධාව වැඩි හින්දා යාතුල මම නැහැ. ඒතර ඒ වලට ඉන්නේ දැන් ඔබ නැහැ ඉන්නේ මම. එතනින් මම කියන්නේ මේ පුද්ගලමවට නෙවෙයි. දැන් ඔබ නැහැ මම ඉන්නවා කියවා ඔබ හිතයි වෙන ආයේ මමත් එහෙන් හිතයි. එහෙම එකක් නෙවෙයි. ඔබ ශ්‍රද්ධාවන්ත වුණාට පස්සේ ඔබ තුල ඔබ නැත ඔබ තුල ඉන්නේ දර්ශනය. එතකොට ඒක තමයි ඒ කියන්නේ ඒක තමයි සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ. ඔබට එතකොට කිසිම සැකයක් අර වචන වලින් එහා විචිකිච්ඡාවක් එන්නේ නැහැ. ඒක තමයි විචිකිච්ඡාව නේ. සක්කාය දිට්ඨියක් නේ. ඔබට සීල උත්තර නැහැ. ඔබ දන්නවා කරන්න ඕනේ. ඒ ගුරුවරයා කියලා දෙනවා නම් යම් පවු නොකර ඉදීමක් අන්න එච්චරයි ඔබ දන්න සීල. සීලය ගැන උතත්. ඉතින් අන්නේ ලෙවල් එකට ඉතින් එන්න අවශ්‍යයි. ඉතින් ඒ අපි අද කතා කළේ ඔය කැලල අපි අනිත් දවස්සේ බලමු සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන මේ මාතරේ තව භාවනා ක්‍රම ගැන. ඒවත් කතා කරමු අපි සස්නේ යන්නේ. හැබැයි ඉතින් සමහර ෂෝට් පාරක් තියදී ඇයි මට හිතෙනවා දිගේව හොයන්න කියලා. දිගේකින් යන්නත් පුළුවන් ඉතින්. ඒත් පුළුවන්. බලමු ඉතින් මේ ශ්‍රද්ධාව නැත්තම් ඉතින් එයා එතකන් හරි වෙන ක්‍රම සාකච්ඡා කරන්න බෑ.
ඒ ඒක තමයි ශ්‍රද්ධාව පිටවන්න කියන්නේ. ඒ උත්සාහය දරන්න ඕනේ ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් එච්චර වීරයක් නොකලත් අර ශ්‍රද්ධාව විසින් අවශ්‍ය කරන කෑල්ල යවනවා. යාලි වර ගන්නවා. එනවා අය ඒක දැනෙන දැනෙන ඒ දැනෙන ප්‍රමාණයට සාපේක්ෂව තමයි ශ්‍රද්ධාව වැඩි. මා කියන්නේ අර සෙන් මේ සෙන් වල කියනවා ඔබ ඔබට ධර්මය උගන්වන ගුරුවරයා ඔබ බුදුවරයෙක් විදිහට දකිනවා නම් ඔබට බුදුවරයෙක්ගේ ආශිර්වාද ලැබෙනවා. ඔබට ධර්මයේ උගන්වන ගුරුවරයා ඔබ පසේ බුදුවරයෙක් හැටියට දකින්නේ ඔබට පසේ බුදුවරයෙක්ගේ ආශිර්වාද ලැබෙනවා. ඔබට ධර්මය උගන්වන ගුරුවරයා ඔබ රහතන් වහන්සේ කෙනෙක් විදිහට දකින්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ බ්ලෙස් එක ලැබෙනවා. ඔබට ධර්මය කියලා දෙන ගුරුවරයා පුතඥාන විශ්වරණ ලැබෙ විදිහට දකින්නේ ඒ මට්ටමට ඔබට ආශිර්වාද ලැබෙනවා. ඒ කියන වචනේ පස්සේ කල්පනා ගන්න මොකද ඒක කියන්නේ. ඒ ඔබේ ප්‍රමාණය මත තමයි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න ඒ ක්‍රමෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා බලන්න. භක්තිය පිළිවන්නේ ඒ භක්තිය ගොඩාක් පිළිදෙවොත් එයාට මේක මායාවක් කියන ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ගුරුවරයා කියනවා නම් මේක මායාවක් මේක සීනයක් එකම සත්‍යයක් තියෙනවා කියලා. ඔහු එය හදවත ඇතුළෙන්ම බොක්කෙන්ම හදවතින්ම විශ්වාස නම් කොයිලාවකත් ඔහුට මායාව කෙරෙහි බන්ධන හැදෙන්න බෑ, බැඳිලා යන්න බෑ. මොකද ඔහුට විශ්වාසයි ඒක. අවබෝධ වෙලා නැහැ තාම. සාක්ෂාත් වෙලත් නැහැ. නිවන අවබෝධ තාම කාමරාගේ තියෙනවා. තාම තියෙනවා අනිත් අය අභිභවා යන ආසාව. කොහොක් ගති තියෙනවා. තිබ්බට අර ශ්‍රද්ධාව ඉදිරියේ අර ඔක්කොම කඩාගෙන විනාශලා යනවා. නැතිලා යනවා. කල්ලා කඩාගෙන වැටිලා ඒ එකකටවත් එහෙම රඳාපවතිමේ මේ හැකියාව නැහැ. මොකද එච්චරම ඔබ එච්චරම භක්තිවන්ත